දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ ඒ ඉඳ වේලාව ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්න වලත් අපි සාදර වෙන්න උත්සාහ කරමු. ලිඛිත ප්‍රශ්න වලින් සභාව නැත්නම් සචිවාරය ආරම්භ කරන විදිහට අපි අජන්තගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. වෙන ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දෙස දීර්ඝ කෙටි සැහැල්ලු යන ආකාරයෙන් බැලුවෙමි. හුස්ම රැල්ල පීති සුඛ චිත්ත සංකාර ඇති බව, සමාධිගත වූ සිත අනිත්‍ය බව, විරාගය යන සූත්‍රයේ සඳහන් වන අනිකුත් ලක්ෂණ දෙස බලනුයේ පෙර පරිදිමද ලෙස අනිකුත් ලක්ෂණ දෙසද බැලීමට අවශ්‍යද මාහට මෙය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. උවහන්සේට තෙරුවන් සරණයි. වල පළවෙනි ප්‍රකාශය කරනකොටත් මේ ආශ්‍රව ප්‍රසවාසයේ දිග කෙටි වශයෙන් බැලුවා කියනකොටත් මට සැකයක් මතුණා. මේ ඒ පේන දෙයට අමතරින් මේ වචන දාලා පොවන්න හදනවා නැත්නම් ඒ පේන දෙය තුලින් Tamante එක වැටහෙනවද කියන එක. ඒක එතන තමයි හරියම අමාරු කාට හරි කියලා දෙන්න. මොකද මූල ධර්මයක් දීපු ගමන් මේක පොවන්න හදන. ඉතින් ඊට පස්සේ මූල ධර්මයේ තමයි ඉස්සර වෙන්නේ ప్రత్యක්ෂ නෙවෙයි. ඒකට ඇත්තටම හොයන්නත් බෑ මේ මං හිතපු දේ මට පේනවද නැත්නම් මේ පේන දෙය තුල ඔය බුද්ධ ඥානසි කියන ධර්මයේ තේනවද කියලා. ඉතින් ඒකෙදී පුළුවන් තරම් ප්‍රායෝගිකව යන්න නැතනම් ආනාපානේ හුස්ම ඇසුරු කරන්න. එතකොට මේ ධර්ම අවශ්‍ය වෙලාවට ආනාපානේ ගානට මෝරනකොට ආනාපාන සතිය මට්ටමට මෝරනකොට මේ ධර්ම එන්න පටන් අරගනි. මේ ධර්ම එන්නවිලා ආනාපානේ මෝරන්න පටන් ගත්තොත් අපි කියනවා අමු අම කරනවායි කිය. ඉතින් ඉතල දුම් ගහලා කන්න හදමු. gediye හොඳයි ලස්සනයි හැබැයි කවදාකවත් ගහේ යදුන වගේ නෑ. ඉතින් මේ මූල ධර්ම දීමේදී හරි මේ කොහොමද කියන්නේ මේ කඩාගෙන කනවා ගතියක් තියෙයි. ප්‍රත්‍යක්ෂයට වැඩිය මූල ධර්මයට ඇදලා යනවා. ඉතින් ඒකේ බෞද්ධයර තියෙන අවාසියක් කියලා මං කියේ. බෞද්ධයගේ අද හුඟා දැනුම තියෙනවා මූල ධර්ම එක උඟ දෙනේ කවාසියට පිටවගෙන තියෙන්නේ. ඒ මොකද මූල ධර්ම දැනුම හරියට මම ආයෙ වැඩි කරනවා. ප්‍රත්‍යක්ෂේ මම ආයෙ වැඩි කරන්නේ. ඉතින් ඒ නිසා මම අරක දන්නවා මේක දන්නවා කියන පෙළඹෙන ගතිය මේ ලීලා තියෙන ප්‍රශ්න නිසා මම දන්නවා අහිංසකයි කියලා. නමුත් ඒ නිසා නිසනවනේ හදපු දම්මනි සන්ති සෝන්සි කියලා තිබුණා මේකේ භාවනා කරන්න එන අය හතරපද ගාතාවකවත් කටපාඩම් කරන්න දෙන්න බෑ. භාවනා විතරමයි කියන්නේ. ඉන් පස්සේ ඥානාරාම සෝන්සි තමයි මේ යම් ප්‍රමාණයට සංගමය දැනගන්න ඕන නිසා පොතපතක් කියවන්න ඉඩ දුන්නේ. බුරේ පණ්ඩිත සෝන්සිට වඩා වෙනස් කතාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේ චත්ත සංගායනාවේදී ඕසාන අවසාන පොත් පරීක්ෂා කරන මණ්ඩලයේ මේ සමාජිකයෙක් වශයෙන් ඉඳලා තියෙන කියන්නේ තරුණ වයසේ උත්තරම දැනුම තියෙනවා කියන්නේ. ඒ ශාන්ති කියනවා දැනුමේ ඒ තරම්ම ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හරියට පාවිච්චි කරන්න දන්නවා. මේ දැනුම ඉස්සර කෙරුවොත් ప్రత్యක්ෂයේ අත්දැකීම මේ අතබාල වෙනවා. ඒක නිසා ඒ පළවෙනි කොටස හරියට මට විස්තර කරලා කියනවා නම් මේ යන වේලාවෙදී මට දිගට හුස්ම ගන්නවා, කෙටි හුස්ම ගන්නවා දැනුණාද නැත්නම් හයියෙන් හුස්ම අරගෙන මේක තමයි දිග හුස්ම. හෙමීට හුස්ම අරගෙන මේක තමයි කෙටි හුස්ම කියලා මේ අමෝරාවෙන් කරපු එකක්ද කියන එක කියනවනම් මට පස්සේ ටිකට විස්තර දෙන්න පුළුවන්. ඒ ලියපෙක නැති මම මේ බැන්නට පස්සේ ඉදිරිපත් වෙන එකත් සැකයි. ඉදිරිපත් වෙනවනම් හොඳයි. මොකද ඒ කාගෙලඟක් තියෙන දුර්ලභමක් අපි දන්න දැනුම ඉස්සර කරන්න හදනවා. එතකොට අර ප්‍රත්‍යක්ෂයේ අඳ අත බාල වෙනවා. ප්‍රත්‍යක්ෂයේ අවතක්සේරු වෙනවා. එහෙම නැත්නම් දුර්වල වෙනවා. ඒක මේ ඒ මහන්සි සයිඩොත් කියලා සෝන්ස් කියලා තියෙනවා. ඒ සෝන්ස් පොතක් දීලා මේක කියෙව්වොත් කියූප එකන පටලවා ගන්න ඉඩ තියෙනවා. දෙන්න එපයි කියලා. ඊපස්සේ ඔය ඥානපෝනික සෝන්ස් ජර්මන් නාමු කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. සෝන්ස් සමහර අය මේකමුත් වැඩ ගන්නවායි කියලා බොහොම අමාරුවෙන් ඒ ස්වාමීන් වහන්සේ ඒත්තු ගන්නලා තමයි ඒ පොත බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ පබ්ලිෂ් කරේ. ඒක ලියලම තියෙනවා. මම මේ හරි පැකිලුනා මේක දෙන්න. මොකද මිනිස්සු මේක දැනගෙන මෙව්වා කියවන්න පටන් ගන්නවා. කියලා කියනවා මට අරක තියෙනවා මේක තියෙනවායි කියලා. ඒකකොට ඒක ඇත්ත ప్రత్యක්ෂයක නැත්නම් අද්දකපු දෙයද නැත්නම් හිතලුවක්ද කියන එක හරියටම අඩුයි කරන්නේ. ඒ නිසා මේ මුල් ආයතේ වාක්‍ය කියන්නේ ඉස්ලාම එළියුමේ මුල් මේ වාක්‍ය දෙක තුන ඒකේ තියෙන ওই සැකමසු ගතිය ලියලා තියෙන ක්‍රමය.
ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දෙස දීර්ඝ කෙටි සැහැල්ලු යන ආකාරයෙන් බැලුවෙමි. මේ බලන්න බෑ. පෙනුනා කියලා තිබුණා මට සැකයක් එන්නේ නැහැ. මේ බලනකොට බලන දිග වශයෙන් පෙනුනා කෙටි වශයෙන්. බැලුවෙම කියපු කොටම තේරෙනවා කේල් කන වැටපැනලා තියෙන හොරාට ඉස්සල්ලා. ඊට පස්සේ හොරා අහුවෙනවා පස්සේ වාක්‍යයෙන්. ඔන්න කියාගෙන ගිය එකේ දැන් ඊටු ටිකත් ඒ විදිහටම බලන්නද කියලා බැලුවා ඒක මහා කියවක මං කියයි. ඔන්න ධම්මජීවාමෘත අපිට විරාගයේ පෙන්ලා ගියා. මෙන්න මෙහෙමයි විරාගයේ කහා පාටයි, වලිගේ දිගයි කියලා ඔන්න කියවන්න පටන් ගත්තා. ඉතින් මයින් අහනවා ඒකට කියාට පස්සේ අපිට පෙන්වන්න විරාගය මොකටද සාහසෙන් බෙල්ටින් එක ගිල වෙන්නේ. අපිට පෙන්වන්නේ නැහැ අපිට පෙන්වන්නට බලන්න එපා. ඒකව දැන් බලන්න එහෙම පෙන්ලත් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙන් අයිති වාචිකන් සටන් කරනවා. දැක් පේන දේ කියන්නේ. ඒකට මයින් අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකටද එන හැඳ බණ කියන්නේ. කොයි එක දුන්නත් උරස් වෙන්න ඉඩ තියෙනවා. ඒත් මේක තමයි ක්‍රමේ. අපි ක්‍රමේ මේක තමයි කියලා දෙනවා. ඒක හරියට එහෙන් ගොවිතැන් කරනකොට කන්දැත්තේ තියෙන පැලවලට වතුර ලැබෙන්නේ නැහැ. ඒතර ගොවියා පුංචි දිනක් හරගෙන ඒකට වතුර දාන්න ඕනේ. පාවුලේ තියෙන ඒවට වතුර දැම්මොත් පැල මැරෙනවා. මේ මුල් වලට වතුර කාලා. එචා වතුර දෙවීමක් කරන්න ඕනේ හේනට. අවශ්‍ය තැනට පොදි වතුර දාන්නත් එපා. වතුර තියෙන තැනට වතුර දාලා පැලකුණු වෙන්න දෙන්නත් එපා. මුල් කුණු වෙන්න දෙන්නත් එපා. ඉතින් ඒක හරියට මේ මම දෙන්නේ නිදර්ශනේ තමයි වාහනේ පදිනකොට දැන් සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්න ඕන කියලා දෙන්න පුළුවන්ද කියලා කාටවත්. ආනත තලයේ හැටියටයි බර හැටියටයි දැනගන්න එපා. මේ වාහනේ යන තාලෙන් එන්ජින් එකේ සද්දේ මේ ඉග්නිෂන් ගහනවා නම් බර ගියර එකට දාන්න ඕන. නැත්තම් අපි ඉහළ ගියර එකට දාන්න. ඉතින් ඒක කියන්න බෑනේ. ආතාවති උනට බෑනේ. වාහනේ වේට් එකයි තමන්ගේ දන්න වාහනේ කැපැසිටි එකයි ආනතතලේ හැඩියට බල්ල තමයි දාන තේ නිසා මේ භාවනාදී කියන්නේ ඔය පේන්න අරිනවා මිසක මොනවත් බලන්න යන්න එපා. බැලුවොත් පේනවා. ඒක කෘතිමයි. ඒක අමු අඹ. ඒක කෑවට පස්සේ තම සාමාන්‍ය භාවනට අනිවාර්ය අරියාදුවක් සිද්ධ වෙනවා. අනිවාර්යම අරියාදුවක් සිද්ධ වෙනවා. තේ නිසා භාවනා කරගෙන යන්න භාවනා කරන යනකොට අවශ්‍ය දේ පෙනේ. බලන්න යන්න එපා. ඒ කයිද මේ මට මතක නැහැ. මේ කම්පල කිට්ටුවේ භාවනා මධ්‍යස්ථානේ දවසල භාවනා මධ්‍යස්ථ තිබුණේ නැහැ. 70 ගණන් වල මම කියන්නේ. වේගිරි කන්දේ. කාශ්‍යප කියලා හාමුදුර කෙනෙක් හිටියා. ඉතින් ඒ සංජි භාවනා උගන්වනවා. ඉතින් පොයේ දාසට උපාසකම ලැබිලා භාවනා කරපුවාම භාවනට වාඩිචාන් කියනෝනේ මෙහෙමයි මේ හුස්ම දිහා බලන්න. මේමයි කරන්න ඕනේ කියලා මම දැන් යනව ගමනක්. හැබැයි මේ නයි වාගේ පිඹින් දැන්න බෑ කියලාලු එළියට යන්නේ. හුස්ම දිහා බලන්න මිසක්කා හුස්ම ගන්න යන්න එපා. මයි නම පිඹිනවා. ඒක බලන්න ගිය ගම වෙන්නේ මොකද? මේ නයි පිඹිනවා වගේ හෝ සෝස් කාලා අර ඉස්රායිල් ඉන්න කෙනා කොණ්ඩෙ වැදලා එහෙම තිබුත් ඇදලා එනවා. මේ තරම් භාවනාවට තියෙන ආදරේ. දැන් නෑ. දැන් ඊට පස්සේ අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා තියෙන දැන්. ඒ නිසා දැන් දැනගන්න භාවනදී පේන දේ බලනවා මිසක් ආවල් දේ බලන්න යනවා කියලා ගියොත් අනිවාර්යයෙන්ම මේ දේ පේනවා. ඒකම තමයි අපේ මනසේ හැටි. ඒක නිසා ඒක තිබිච්චාවේ පේන දේ පේන හැටිට කියන බැරිකම තමයි ආර්ය වේවරේ නෑ කියන්නේ. අපි පෘථග්ජනයි කියලා කියන්නේ අපි පේන්න හිතන දේ ලියනවා. මේක පෙනුනොත් හොඳයි. එතෙන් බලන්නෙත් මේ දේ පේන්න ලැබෙවා කියලා. යාට කවදාක සත්‍ය දකින්න හම්බෙන්නේ. ඒචාම් පේන දේ පේන හැටියට වාර්තා කරන්න ආර්ය தත්තරපත් වෙලා ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය විවහාරය කියලා. ඇති දේ ඇති හැටියට කියන. අපි අතිශෝක්තිය දානේ නැත්නම් අව탁සේරු කරනවා. එතකොට වார்த்தාව හැම වෙලාවෙම මේ ට්විස්ටඩ්. ඉතින් ඒකටමයි අපි මේක තියලා මේ සාකච්ඡා කරන්නේ. ඒචාම් පළවෙනි කොටස බලන්න ඔය දැක්ක දිග කෙටි බව දැකපු දෙයක්ද බලපු දෙයක්ද කියලා. මම දන්නේ මේ දකින්න බලනවා කියන දෙකේ වෙනස තේරෙනවාද කියලා. කටර කියන්න පුළුවන්ද මොකද්ද මේ දකින්නවා කියන එකයි බලනවා කියන එක වෙනස? පේනවා වතුරේ පේනවා බලන්නේ. ඉතින් සයිනන්ස් යනවා බලන හිඳ පේනවාද පේන හිඳ බලනවාද? ඒත් වෙලාවට අනන්ස නිගමනය කරන්නේ පේන හිඳ බලන හිඳ පේනවා. ඒ මම හිතන්නේ ඒ උදාහරණ දිගේ ටිකක් හිතුවොත් අපිට තේරෙනවා මේ මොකද්ද මේ ඔය දඬුරේ බල්ලක් කතාව දන්නවද?
මාස්කයිලක් අතර හම්බෙච්ච බල්ලෙක් මේ ගොඩේ ඉඳලා ඒ ගොඩකට යනවා. දැන් උට කලාතුරකින් එක හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඌ යන්නේ බොහොම අමාරුවේ වෙන බල්ලන්ගේ බෙල්ල මේ කණ්ඩ. ඒ දඬුර යනකොට වතුරෙත් ඉන්නවා බල්ලෙක් මාස්කයිලක් කරගෙන. ඌ බලලා ගොරවනකොට මාස්කයිල වැටෙනවා වතුරට. ඒකයි කතාව. ඉතින් ඒකෙන් පොයින්ට් එක කරන ඥාන දහමරුගෙන ඌ ඒ ගොඩකට බලන්න ගියා නම් බල්ලෙක් පේන්නේ නැහැ. මේ බැලුව නිසායි පේන්නේ. ඉතින් බල්ලෙන් ආඩ කියලා මට පේන්නේ නැහැ මම බලන්නේ ඒක නෑ තුමේ මම බලන්නේ නැහැ පේනවා කියලා තමයි කියන්නේ කොහොමද කියලා බල්ලා අපෙන් අහන. ඌ කියනවා පේන නිසායි බලන්නේ කියලා. අපි කියනවා තෝ බලන නිසායි යකෝ පේන්නේ. ඉතින් ඔය දෙකේදී මේ ඥාන දාමරගෙන ගන්න බල්ලගේ පැත්ත නෙවෙයි. පිටින් එක නගේ පැත්ත. අපිට ඕන කෙනෙක් ඕන විදිහට බලන්න පුළුවන්. බැලුවොත් කැඩෙන දීගේ එවනැල්ලත් ඇදට තමයි පේන්නේ. ඒකදී ඒ තමයි සංසාරය කියන්නේ. අපිට ඕනම කෙනෙක් දියා ඕනේ ලස්සනක් ඇත කරලා බලන්න පුළුවන් ඕනේ ගැතක් ලස්සන කරලා බලන්න පුළුවන්. එයා යුනිවර්සිටි කින් දැද්දි මේ කෙල්ලෙකුට යාළු වුණා කොල්ලෙක්. ඒ කෙල්ල කැතයි. ජාවිඩ හරි පුදුමයි මේ කොහොමද මේ මේ දැන් මේක ලව් එක කියලා නේ කියන්නේ. අපි බලන්නේ මූණනේ. මූණ කැතයි. ඊට පස්සේ කොල්ලන් යාළු ඇහුවට පස්සේ රුක්මලගේ බැච් එකේ කිවලු මචං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බෑ. එيشම යාළු නයි. මයිලගේ හිටියා භවනා කරන කෙල්ලෙක් මේ ගර්භාෂයේ එක ඩිම්බ කෝෂයක් අයින් කළා. තව මාස දෙකකින් අනිත් එකත් අයින් කරන්න ඕනේ කැන්සර් එකක්. මුත්තටම බඳින වයසේ. හැබැයි ගැලම ඔළුවට බරන්න තිබුණේ. ඊට පස්සේ අතරමඟදී මම ගෙර හම්බෙලා කමල් මහත්තයා අඬගන්නවිලා කතා කරලා පස්සේ මමත් ඔය You Can Conquer Cancer කියන පොතක් දීලා ඒ පොත් දෙක තුනක් දෙනවා කිව්වා නියම තුමන්නාසෙම තමයි මට ඕන කරන්නේ මට ඔය කැන්සරක් තිබුණා කියලා කිසිම බය වෙන දෙයක් නැහැ සාංශ හැබැයි ડોක්ටර් කියලා තියෙනවා ඔබ බඳිනවා නම් බඳපන් තව මාස දෙකයි ඊට පස්සේ මේකත් අයින් කරන්න වෙනවා කෙල්ල කියන ඔය දොස්තර රෝණුන්ට මම අයින් කරන්න වෙන්නේ නැහැ මට කැන්සර් ගන්න නැහැ හැබැයි ඒක ඩිම්බ කොටයක් අයින් කරලා ඊගා සැරේ යනකොට බඳලා පොඩි කොල්ලෙක් කියලා මොකද කවුද යක උඹට කරගහමු මොඩයා කියලා. ඊට පස්සේ බඳපු කොල්ල ඇවිල්ලා කතා කරලා කිල්ලෙක් හිටු කොල්ලෙක් ඉන්නවා. මම දන්නවා මේ කෙල්ලට කැන්සර්ක් තියෙනවා කියලා. මම ඒවට බඳා. දැන් කැන්සර් නැහැ. දැන් හම්බෙලා ඉන්න ළමයා ඌ කෙලින්ම සංඝ උපස්ථායක කෙනෙක්. දැකුම සංඝයා ළඟට ගිහිල්ලා ඔක්කොම අහන මොනවා ශාස කරන්න ඕනේ වතුර ගෙනලා පුලි ගන්නවා. ඌ අමුතුම ට්‍රේනින් එකක් උඩ තියෙනවා. ඉතින් ඒ වගේ ඕනේ දෙයක් දිහා ඕන විදිහට බලන්න පුළුවන්. අසුබේට බලන්න පුළුවන් සුබේට බලන්න පුළුවන් ඒක තමයි ආර්ය විකූර්වනේ අසුබේ සුබේ දකින්න පුළුවන් සුබේ අසුබේ දකින්න පුළුවන් පුතත්ජනයට බෑ පුතත්ජනයට දැන් ওই ආණ්ඩුවෙන් අපිට පෝලා තියෙනේ පෝපික තමයි අපි දකින්නේ අපිට දැන් සුපර් මාකට් එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් පෝලා තියෙන්නේ ජෙපි සුපර් මාකට් යනකොට යන්නේ ඒක බලන්න අවශ්‍යතාවයට නෙවෙයි ඒකයි ওই ඇඩ්වර්ටයිසින් වල තියෙන මහා භයානක දෙයක් ඕන හිට්ලර් කිව්වෙච්චරයි ඕනම වරුවක් දවසට 20 සැරයක් යන්නේ ගැත්තක් කරනවා දෙවෙනි ලෝක යුද්ධයේදී එහෙමයි කැම්පේන් එක ගෙනිච්චේ. ඔය ජූස් ලා ඔක්කොම එකතු කරලා මරන්න ඕනෙම බොරුවක්. නිතරම ඇහෙන්න සලස්සනවා මිනිස්සුෙකුට මේක බොරුවක් කියන එක සත්‍යක් වෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන භයානකම දේ. අපි මේ ආනාපානේ පේන දේ ලියනවාද? නැත්නම් මේ පොත්වල තියෙන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති රත්සං වාස සන්තෝ ඒක කරනවාද ගිහිල්ලා? ඉතින් ඒ කරන මනුස්සයර කවදාකවත් ගමනක් යන්න වෙන්නේ නැහැ මොකද එයා මනෝවිකාරක ජීවත් වෙන්නේ. පස්සේ අහනම විරාගේ දිහා බලන්න ඕනේද? ප්‍රේක්ෂාව දිහා බලන්න ඕනේද? ඒ බලන්න අහන ඕනේ කියලා කියන්නේ මුල් ටිකේදීත් දැන් ඉදිරිපත් වෙච්ච නැති නිසා මම විනිශ්චය දෙනවා. මුල් ටිකේදී කරලා තියෙන්නේ ආනපානේ පේන දේ බලලා නෙවෙයි. මට පේන්න ඕන දේ කරලා. ඉතින් එතකොට ඉසිගක්කමක් වෙනවා. මේ 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 පිටිපස්සේ මාසල්ස් රිදෙන්න පටන් ගන්නවා ආයාස කරන්න ගත්තොත් ඒක නිසා ගොඩක් කල් යනවා මේ වෙන දේ බලන ඉන්නවා කියන්නේ ආනපන විතරක් නෙවෙයි ශක්මන් කරන්න ගියා මිනිස්සු කොච්චර විකාර කරනවද කියලා බලන්න කොක්කු යනවා ඉතින් දැසක් මා අචාන්සා ස්වාමීන් වහන්සේ ගියලු සාකා කාර්යාලයකට ඒ සාමාජිකේ සාකා ස්ථානයකට ගියා මෙතන ඉන්න හාමුදුරුවෝ හරියට මේ කටිය උගන්ලා යනකොට වෙනුවටත් එක්ක නැති ලොකු හාමුදුරුවෝ නිසා සක්මන් කරනවා ඉතින් මේ හාමුදුරුවෝ මේ ඇතිල බලලා කිව්වලු ගෝලයට කතා කරලා කිව්වලු මේ කටියද සුව වෙන්න කියපන් කිව්වලු මේ තද අමාරුවක ඉන්නේ
ඇවිදින්න බෑ. ඒ කඩුකරුඳ සාංශ කියනවා අපි ඒ වෙලාවට ඇත්ත තමයි કૃත්‍රිම බවක් පේනවා. ලෙඩෙක් වගේ අපි ඇවිදින්නේ සුව වෙන්න ඕන නිසා අපිට අර ස්ලෝ මෝෂන් එකේ දාන්න ගියාම. ඒ පන්ටි සාංශෙත් කියනවා ඒක නෙවෙයි ස්වභාවය අපි. නමුත් අපි ඒ කරලා බලන්නේ ටික වෙලාවක් ගියාට ස්වභාවයට එනවා. හරියට කෙරුවොත් ඒ වගේ එකක් තියෙන එකට හිනා වෙන්න හොඳ නැහැ. අපි පුරුදු කරන දැන් බයිසිකල් පදින පුරුදු වෙන මිනිස්සුන්ට සයිකල් රේසින් යන්න බෑනේ. ඒ මනුස්සයා ඉතින් එහාට බෑන වැටි වැටි කවුරු හරි අල්ලල්ලානේ කරන්නේ. අන්න ඒ වගේ තමයි සතියෙන් යුක්ත ඇවිදින්න යනකොට අපි බබාලා තමයි. සතියෙන් යුක්ත ආනපාන කරන ගමන් කල්පගණන් හුස්ම අරන් තිබුණාට මෙතෙන්දී හුස්ම ගන්න බෑ. ඒක නිසා කියනවා මේ සතියෙන් කරන්න කිව්වොත් හුස්ම ටිකවත් කෘත්‍රිම ස්වභාවයෙන් කරන්න බෑ. ඒ තරම් අපි රංගපාලා පුරුදු වෙලා තියෙනවා. ඒක නැති කරගත්ත නැති ලොකු දිනුවා. ඒක ලොකු විපස්සනා ඌරුවක් කියලා කියන්න පුළුවන්. අපි ඉදිරිපත් වෙන්නේ නැති නිසා යන් ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාව වැඩි වීමට උත්සාහ කරන්නෙක් මේ. මා ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම ධාරාව මගේ නාසයේ දකුණු කුහර බිත්ති ස්පර්ශ කරමින් ඇතුළට ඇදී යනවා දැනේ. විශේෂයෙන් මේ දැනෙන්නේ මාගේ දකුණු නාස් කුහරයට. ප්‍රාශ්වාසය දැනුණත් එය වඩා ප්‍රකටව නොදැනේ. ප්‍රාශ්වාසයට ආශ්වාසය තරම් දිගු නොවන බව මගේ දැනීමයි. හතර පස් වතාවක් එක දිගට සිත එහි රැඳවුවත් අනතුරුව පිටපණි. නැවත හුස්ම වෙත සිත යොමු කරගනිමි. මේ අතර වාරයේ නිල් මිශ්‍ර සුදු පැහැති ආලෝක ගුලි දර්ශනය වන අතර වරක විදුලි බල්බයක් එකවර දැල්වී නිවි යනු පෙනී තිබේ. මාහට ඉදිරිපත් කිරීමට ඇති කාරණය මෙය නොවේ. ඊයේ දිනයේ මා උදෑසන පරියන්කෙන් නැගී නැවත පුටුවක හිඳගත් අතර දැස පියාගෙන සිටියෙමි. මා යමක් සෙවීමේ උත්සාහයක් ධර්ණසයක් මට දැర్శණේ වූ අතර පිටිපස සිට කිසිවෙකු ආමේ තින්නේ කියන්නක් මෙන් ඇසිනි. ඒ සමගම මා තද ප්‍රවාහයකට හසු වී ඇදී යනු දැනිනි. මා බියටපත් වූ අතර කෑ ගැසීමට උත්සාහ කෙලිමි. අනතුරුව මා අධික වේගවත් සුලියකට හසු වූවාසේ රවුමට රවුමට කැරකී කැරකී යනු දැනිනි. ඒ සමගම බිය වීමට යමක් නොමැති බවට සංඥාවක් සිතේ හට ගති. ඉන් අනතුරුව කිව නොහැකි වේගයකින් මා ඉහළට ඉහළට එසවී ගිය අතර මගේ සිතේ තිබූ බිය සපුරා ඉවත් විය. එය ඉතාමත් එලිමහන් තැනක් වූ අතර එහි අහස හෝ පොළව නොවිය. බලාකුළු ලෙස හැඳින්විය නොහැකි වූවත් ඒ හා සමාන සංඥා තිබුණි. වැඩි වේලාවක් මා එහි නොරැඳී අතර නැවත අධික වේගයකින් හිස පොළව පැත්තට හැරි පොළව කරා පැමිණි අතර කිසිදු බියක් නොදැනීම මුනින් අතර වැඳ සිටිනා ඉරියව්වට සමාන ඉරියව්වකින් පොළව මත පතිත වීමි. මා ඉදිරිපස ස්වාමින් වහන්සේ නමක් දැర్శණේ වූ අතර මම වහා නැගිට පසකට වූ වනු දැర్శණය විය. මට දැනගන්නට අවශ්‍ය වී ඇත්තේ භාවනා පරියන්කෙන් නැගී සිටීමෙන් අනතුරුව දැర్శණේ වූවක් නිසා මෙය මා දුටු සිහිනයක් නැතිනම් ඊට සමාගාමී යම් අත්දැකීමක්ද යන්නයි. කරුණාවෙන් පහදා දෙනසේක්වා. මේකේ අර පැති දෙකක් හිතෙන අහගෙන ඉන්නෝට එකක් තමයි තමයි සම්ප්‍රදාන කුල පරියන්කෙන් නැගිටට පුටුවට වාඩි වෙනකන් කරන දේ නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරනවා නම් ඉරියව්ව මාරු වුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. ඒක හුඟක් කල් යනවා තේරුම් ගන්න අපි තුන ඉරියව් මාර්චිවන් සතිය කැඩනවා. එහෙනම් තමයි සද්දයක් ඇවිත් ගමන් සතිය කැඩෙනවා. එහෙනම් තමයි වේදනාවක් ආපහු ගමන් සතිය කැඩනවා කියලා නෑ. එහෙම එකක් ඕනේ නෑ. සතියට පුළුවන් මේ නිකන් ධාවන තරගයක් වගේම රිලී රේස් එකක් කරන්න. රිලී රේස් එක කරන එකනේ බටන් එක ගෙනිලා අනිත් එකට මාරු කරනවානේ. මාරු කරනකොට නොවැටි මාරු වුණා නම් අර ගත්ත ලීඩ් එක ගෙනියන්න පුළුවන්නේ. ඒකනේ රිලී රේස් එකේ තියෙන දක්ෂකම. ඉතින් සාමාන්‍ය හර්ෂිය දුවනට වැඩිය රිලී රේස් එක මිනිස්සු බලන්න කැමති. බැටන් එක මාරු වෙනවා. ඒ වගේ තමයි සතිය ඉස්සෙල්ලා අපි ඉඳගෙන ඉන්නකොට එක ලැප් එකක්, ඉඳගෙන ඉලා නැගිටිනකොට තව ලැප් එකක්, හිට ගන්නකොට හිටගෙන ඉලා ඇවිදිනකොට තව ලැප් එකක්.
නිදා ගන්නකොට තව ලැබෙන මේ හතර තුරම බැටන ගියන්න පුළුවන්. සමහර විටක ඒක අවබෝධ වුණොත් මම මේ ඉරියව්ව කැඩුවට සතිය කැඩෙන්නේ නැහැ කියලා ඒක ලොකු ධෛර්යයක් වෙනවා. මම කියන්නේ සතිය විවිධාංගීකරණය වෙනවා කියලා. විවිධ දේවල් කරන්න පුළුවන් හැකියාවට එන්න පටන් ගන්නවා. එතකොට ඒක ලීප් එකක් වෙනවා. එතකොට ක්වොන්ටම් ලීප් එකක් වගේ ඒක පාට හිත වෙන ඩයිමන්ෂන් එකකට පයින් යනවා. මුගක් වෙලාවට වෙන්නේ අර රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට අරූප ගතියකට එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ වචනෙන් කියනවා නම් කාම ලෝකේ ඉන්න මේ කයට බුදුරජාණන්සේ සඳහන් කරන ඕලාරික අත්පටිලාභය කියලා. මේ අපි අත්දකින්න කය. භවනා කරනකොට ඒක මනෝමය අත්පටිලාභයකට යනවා. අහින ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා. හැබැයි බොහොම ප්‍රණීතයි මේකේ ඡායාව. මේකේ නෙගටිව් එක තියෙන්නේ. නඩත්තු කරන්න ඕනේ. ඊට පස්සේ යනවා සංඥාමය මට්ටමකට. ඔක්කොම සංඥාමය. ඉතින් ඔය එක එක මට්ටම් වලට පහිනකොට සතිය අකන්නව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේ යෝගාවචරය ඇඳලා තියෙන්නේ මෙතේ කෝලාරික අත්පටිලාභේ විතරද නැත් අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රතිපදෝ ඉන්නේ. එහෙන් කනින් නාසයෙන් ලැබෙන තොරතුරු විතරමයි ආදාන්නේ. ඔතෙන් ගියාට පස්සේ ඔය ඇහ කන දිව නාසය මොකක්වත්ම නැහැ. වෙනමම අපි කියනවා නම් මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැන ඉඳලා අභ්‍යවකාශයට ගියා වගේ. ඒකේ මේ වගේ ඉඳගෙන ඉන්න බෑ. ඒකේ ඔක්කොම පා වෙනවා. ඒකේ පොලොටයි තියෙන්නේ හඳටයි ඉන්නේ ශේෂ්ත්‍රේ කාටවත් අයිති නැති ප්‍රදේශයක්. ඒ නිසා මෙහි ඉඳලා ඒක රිහර්ස් කරන්නත් බෑ. ඔය ඇස්ට්‍රොනෝට්ස්ලාට මෙහි රිහර්ස් කරන්න බෑ. මෙහි නැහැ මේ එක. නමුත් ගමනේ 99%ක්ම ඉඳ දෙන්නේ වෘත්තිය නැතුව. අන්නේ වගේ අපි භවනාවේදී තියෙන ගියාට පස්සේ මේවා එකක්වත් අදාළ නැහැ. ඒ නිසා විශාල බයක් ඇති වෙනවා. අපි මේ තිබුණ ඕලාරික සම්බන්ධතාව මුකුත් නැහැ. හැබැයි ඒක නෑ මේක බයි වෙන්න දෙයක් නෙමෙයි කියලා බැලුවොත් ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් අහුවෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක්. මොකද බය තිබුණොත් කොටු වුණා, තනි වුණා, පාළු වුණා කියලා අපි ඉතින් තොවිල් කරනවා. මොකද ඒකට ගියාට පස්සේ පේනවා මේක තමයි කැම්බිරිල්ල. මේක හරි නඩත්තු අධික වැඩක් මෙතන තියෙන්නේ. අතන කිසිම නඩත්තුවක් නැහැ. නමුත් අපි පුරුදු නැති නිසා අපි ඒකට බය තමයි හැම පෘථග්ජනයම තියෙනවා. ඒකට කියනවා fear of freedom කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා fear of unknown කියලා. ඒක කියන්නේ නියෝෆෝබියා කියලා. අලුත් දෙයකට කොහොමනක්වත් අපි කැමති නැහැ. අපි දන්න අර පරිසරය තමයි අපිට කම්ෆර්ටබල් සෝන් එක. අපි කියන්නේ නිදිපොල කියලා එකක් අපිට තියෙන. අපි දන්න නිදිපොලට ගිය නැත්නම් නිඳ යන්නේ නැහැ. නිදිපොල මාර වෙච්චහම ආන්නේ වගේ අපි පුංචි කාලේ අපේ අම්මා ගොඩක් කොට මිසක් පුංචි අම්මගේ බාප්පගේ ගොඩක් කොට යන කැමති නැහැනේ. ඒක අපිට අච්චර සැප පහසුකම් නැහැ. ආන්නේ වගේ මෙතෙන් යන්න අගවැඳෙන නිසා අපි නැවත නැවතත් මේ ඕලාරික අත්පටිලාවේට මේනවා. අතින් ගියොත් ප්‍රධානම දේ තමයි සැකේ තහ බය. ඒ මොකද මේකට තියෙන කෑදරකම. මේ කයට සහ ජීවිතෙට තියෙන කෑදරකම. මොකද එතෙන්ට ගිහිල්ලා ඒක වාසියක් නැත්තම් ජයග්‍රහණයක් නැත්තම් ආශිංසනයක් නැත්තම් සතිය ප්‍රයෝජනයක් විදිහට බැලුවොත් එම්පේන මේ ඔක්කොටම යන්න පුළුවන් තරක් නෙවෙයි. ඒක වෝක් ඕවර් එකක්. ඒක නිතරංග ජයක්. එහෙ තරංගයක් නෑ කොහෙවත්. තාවකාලිකව ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඒක හිතා ගන්න ඒක සෙකන්ඩ් නේචර් එක වෙච්ච දවසට මොනව වෙයිද කියලා. ඒක තමයි මගේ ප්‍රകൃතිය වෙච්ච දවසට අපි මොන වගේ දෙයක් මේ ලෝකෙ ගැන කියයිද කියලා. ඒකනම් අපේ ප්‍රകൃතිය. මේක දිහා බලනකොට මේක කුලල් කන ලෝකයක් මේකේ තියෙන. එක එකා පරයාගෙන දුවන් හදන ලෝකයක්. අරකේ තරංගයක් නැහැ. ඒකේ ඕන තරම් ඒකේ මොය වගේ ජනගහනයක් ඇත්තෙත් නැහැ. ගිහිල්ලා ඉන්න පුළුවන්. නමුත් අපිට අර තියෙන බය නිසා අපි ඉක්මනට මේකට එනවා. නමුත් භාවනා කරලා සම්පුරුදු කරලා ඒක සෙකන්ඩ් නේචර් එක. එහෙම නැත්නම් අපි හැබෑ ලෝකේ එතන තියෙන කියන තැනට ගියොත් තේරෙවි අපි මේ ਸੰසාරේ කවදාකවත් හිතලවත් නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා. අපි ඒක දෙයයන් අතර බාර දීලා තියෙන්නේ. එහෙම නැත්නම් මිස්ටික්ස් වලට. එහෙම නැත්නම් මේක ගූඩ දෙයක් කියලා. ওই කියන කට්ටිය ඔළුව නරක වෙලා කියන්නේ තියෙනවා නම් අපිට පේන්න එපායි කියලා ලෝකයා කියනවා. ගිය කෙනාට පේනවා. මේගොල්ලන්ට පේන්නේ නැත්නම් මේගොල්ලෝ බය හින්දා. ඊළඟ එක නිතර යන්නේ වෙනකට තෝකත් නෙවෙයි නිවන කියන්නේ. ඕකෙන්දලා තවත් ඒ වගේ පීමේ පයින්ද තියෙන. ඒ නිසා මේ වගේ දෙයක් වෙන්න අපි හිතුවට කාලය සහ දේශය බලපානවා කියලා මේ ලෝකෙට කාලය සහ දේශය බලපානවා. ටයිම් ඇන්ඩ් ස්පේස්. අරකට කාලය දේශය බලපාන්න. ඉඳගෙන ඉඳලා හිටකට ඉන්නේ පරියන්කේද ඉන්නේ භාවනා. ඒව මොකුත් එතන බලපාන්නේ නැහැ. එතන අපි මේ ගන්න ටයිම් ඩයිමන්ෂන් එකක් නැහැ. ඒ නිසා අපි එතෙන් යන්න පුරුදු කරන්ඩ ප්‍රධාන වශයෙන් අපි කරන්නේ සැක. මේ සැකේ කියන එකට කියන එක හොඳට තේරෙන්නේ කොහමද දන්නවද? ශ්‍රද්ධාව මදිකම. මේ දුන්නට තෑග්ග පිළිගන්න කැමති නැහැ.
තීන්සයික හම්බෙන් වගේ වෙනවා. මගේ සාකච්ඡා කරනකොට අපි අනිත් දවසේ ටිකක් ප්‍රිපෙයා වෙලා යනවා. තීරුම් අරගෙන. එතකොට අපිට වෙනවා ටිකක් වෙලා ඉන්න පුළුවන්. ඒ පුරුදු කරන පේනවා. ඒක නිකන් හදියට පීනුන් තටාකේ පීම පණින්න ඉස්සලා අපි ඩයි බෝඩ් එකේ අන්තිමට ගිහලා තෙපුල් ගන්න එපා. මේක ඩයි බෝඩ් එකේ එන්ඩ් එක තමයි ඔය පෙන්නන්නේ. ඔතින්ල තමයි අපි සමසෝල්ට් එකක් ගහලා පණින්නේ වතුරට. මේක පොළවේ නෙමෙයි තියෙන්නේ. පොළවෙන් ගත්ත නිකන් තෙපුල් දෙන ගතියක් තියෙන එක අගට ගිහිල්ලා ඉන්නේ දැන්. එතකොට අපි කරන දුවගෙන ආයේ එන එකයි පල්ලෙහාට වැහගෙන ඉන්න එකයි කරන්න බය වෙච්චා නේ ගහපම් පිනුමක් පැනපන් ෆ්‍රොග් ජම්ප් ඉට් ද ඕල් ප්ලොන් ෆ්‍රොග් ජම්ප් ඉට් ද ඕල් පොන් ප්ලොප් තාජාවෝ මාහෝ ගංගාවෝ පැනපන් ෆයින් එක නෙවෙයි ඩබල් ස්පීඩ් දාලාපසට එන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් නෙවෙයි ෆාස්ට් රිවර්ස් එකේ දාලා වෙන්නේ ওই තරම මේ ශරීරයට ආසයි ඒ තරම මේ අපේ තියෙන මේ වලට අසනොත් අපිට තියෙන අවස්ථාව බලන අපිට තියෙන යන්න පුළුවන්කමක් තියෙනවා මේ ලෝකෙම ඉඳගෙන ඒකට පස්සේ අපිට ක්‍රමවේදයක් තියෙනවා දැන් මේකට ගිය ප්‍රතිපදා ඒ ප්‍රතිපදා කරුවොත් නැවත නැවත යන්න පුළුවන් ඉතින් ඒක නිසා කරන්න තියෙන්නේ මේකට ගියාට පස්සේ වැඩි වේලාවක් එතන ඉඳයි ඒ දැනටින ලස්සන සාකච්ඡාවක් ගියා දැන් 8 වෙනි දවස් විතර ඇති ඒ පළවෙනි වතාවට රිට්‍රීට් ආපු කෙනෙක් ඉස්සලාම මෙල්බර්න් ඇවිල්ලා හොඳට කනහරා වැදිලා තිනවා ඒත් එකම රැඳෙන්න ඉන්නවා ඇවිල්ලා 8 වෙනි දවසේ කිව්වා ශාංශ මෙහෙමයි මට මේ ඒ වගේ මේ ශරීරය ගැන හෝ ආනාපානේ හෝ මොනවා කරන්න නැත්නම් ගියා ගියාට පස්සේ මම පුදුමාකාර බයක් ඇති වුණා බයක් ඇතිලා මං ආවා ඒ වුණා දැන් ආයෙත් යන්න හදනවා දැන් මම මොකද කරන්නේ ඉතින් මං කව මයික් එක දීලා සභාවේ ඉන්න කට්ටියට අදහස් ප්‍රකාශ කරන්න කියලා ඉතින් ඔක්කොමලා කියනවා ඒ බය වෙන්න නෙමෙයි තියෙන්නේ තෙන්ද යන්නනේ තියෙන්නේ. ඇයි ආපහු එන්නේ? ඉතින් අර ළමයා වුණ අට කරන බලලා ඉන්නවා එළමඩ තේරෙන්නේ නැහැ මේ කියන දේ. මම කෝ කතා කරන්න එපා. මම කියනවා ඔයගොල්ලෝ කියන එක උත්තරයක්වත් මේ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ගේ අත්දැකීම. පුළුවන් කට්ටිය විස්තර කරලා දෙන්න කියනකොට එක එක නා කියනවා නෑ ඒක නේ වටින දේ. මේක නේ මේ ඝර්ෂණේ වැඩි තැන. එහෙම නැත්නම් ඒක නේ අගය කරන්න ඕනේ. මෑ තේරෙන්නේ නැහැ. ඒ කොහොමද අදහස් ලස්සනට ගියා සාකච්ඡා. ඇත්තටම ලස්සනට ගියා. ඊටසේ මං කිව්වා මේක අගේ කළා. මේකට ලෑස්තිලා යන එක විතරයි උත්තරේ. වෙන මොනවා කිව්වත් ඔකට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. අනිත් දවසේ මේකට ලෑස්තිලා බලයන් දැන් උඩ පින තියෙනවා. තියෙන්නේ බය. මේක තමයි ප්‍රතිපදාවේ දියුණුව කියන්නේ. මේක තමයි කෙලෙස් අඩු තැන. හැබැයි මායя මේකට කැමති නැහැ. අපේ මනසත් මාර පාක්ෂිකයි. එයා කැමති නැහැ. එයා අපහු ගන්නවා. අනිත් දවසේ ලෑස්තිලා බලයන් ඉතින් ස්වාමිනාද කියන්න තියුණානේ ඕක කියලා ඔන්නේ ළමයා එතකොට මම කෝ ඒක තමයි කියන්නේ මෝරණකම් ඇහෙන්නේ නැහැ වෙලා වෙනකම් ඇහෙන්නේ නැහැ එතන වැඩිහිටිය කෙනෙක් කියනවා බලන්න ළමයට මොන පිම්ම පණින්ට තිබුණා ස්වාංශ කල්ලාතුව දැනගෙන හිටියා මම කෝ කරපණ හිටපම් මිනිස්සේ එහෙම එකක් නැහැ මේකේ මේ වෙලාව තමයි උඹත් තේරුම් ගන්න වෙලාව සභාවට මේ ඉදිරිපත් කරපු එක නෙලාබේ එහෙම කලින් දැන ඉඳලා වාසියක් නැහැ මේකේ අපි කීසරයක් ඔක් කියවල ඇද්ද වදින්නේ නැහැ නේ අපට. මොකද අපේ මනස මෝරලා නැහැ ඉතින්. ඒ වෙලාවටම හරියටම ඇනෙන් ගහන්න මිටියට. ඇනෙට ගහන්න ඕනේ මිටියෙන්. ඒ පහර විතරයි පහර. කොච්චර දැනුවති වුණත් ඒක ඇති වැඩක් නැහැ. ඒක නිකන් ඉලෙක්ට්‍රික් කියලා කියනවා. ඒක ඉම්ප්‍රොම්ටු. ඒක ස්පොන්ටේනියස්. මුළු සද්ධර්මයේම ඉලෙක්ට්‍රික්. අපි පොත්වල ලියලා ඉගෙන ගත්තට ඔය සීක්වන්ස් එකේ කවදාකවත් මුකුත් වෙන්නේ නැහැ. සිද්ධ වෙන එක වෙන්නේ ඒක හරියට මහසිසාරද ස්වාමීන් වහන්සේ කියනවා හැන්දෑකොරේ වලාකුළු තියෙන හස දිහා බලන හිටියොත් අකුණු ගන්නවා බලන්න පුළුවන්. ඊට චිත්තක්ෂණ කලිමුත් නැහැ ලකුණ. ගහලා ඉවරච්චි කමනුත් ලකුණක් නැහැ. හරියටම ඡාපේ පුපුරනලා දැක්කොත් මොන විදිහටද පැතිරෙන්නේ කියලා කියත හැකි. ඊට ඉස්සෙල්ලා මොකක්ද යා කොහෙ බලන්නද? ඒකට පෙර ලකුණක් පූර්ව නිමිත්තක් නැහැ. ඉවර වෙච්චි කමනුත් නැහැ. That's it. දැන් අයියා ආනි වගේ ඒ වගේ වෙනකොට ඒකට ලෑස්තිලා යනවා කියන එක අපේ ලොකු සාමිනාසි කියලා තියෙනවා භවනා කරනකොට මේ වගේ දෙයක් ආපුවාම ඒක දැනගන්න මූල ධර්මානුකූල මේ ප්‍රතිපදාවේ ඉදිරියක් මේ කෙලෙස් අඩු තැනක් දැනගන්න එක හිත බයයි අපි මොකද හිත මාරපාක්ෂික නිසා නමුත් මේකට බුදුහාමර දෙන උත්තරේ ගුරුහාමර දෙන උත්තරේ තමයි අන්දස ලෑස්තිලා යන්න බය නැහැ කොයි කින් බයෙන්නේ මොකද ඒක මේ හිතේම වගත කෙලෙසක් නිසා
නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්, ආදුනිකෙකුට වෙන්න පුළුවන්, ඉඳගෙන බලාපොරොත්තු වුණාට හිටගෙන වෙන්න පුළුවන්. දැන් ආනන්ද හැමතුරු රහත්ුනේ හතර ඉරියව්වෙම තොරෝනේ. උන්වහන්සේ රහත් වෙන වෙලාවේදී ඉඳගෙනත් නෙවෙලු, හිටගෙනත් නෙවෙලු, නිදාගෙනත් නෙවෙලු මේ ඇවිදිමුණුත් නෙවෙයි. එනිසා අපි හිතන්නේ මෙහෙම කරගෙන ඉන්නකොට රහත් වෙන්න ඕන කියලානේ. ඒකිනේ කට්ටිය හම්බෙච්ච ගමන් මෙහෙම කරගෙන ඉන්නේ. දැන් රහත් වෙයි, දැන් රහත් වෙයි කියලා බලාගෙන ඉන්නවා. වෙන්නේ නැහැ. එනිසා යුවගෙන බලාපොරොත්තු වෙන්න එපා. මේකෙන් අදහසක් ගන්න බව සම්පත්තිය තියෙනවා. මට මෙතෙන් යන්න වරම තියෙනවා. නැත්නම් අපි කියන පොටෙන්ෂල් එක තියෙනවා කිය. පොසිබිලිටි එක තියෙනවා. එදා යම් විදිහකට කෙරුණේ ඒ විදිහට වීම සඳහා කුමකින් අනුග්‍රහ කළ යුතුද? ඒක වෙච්ච කෙනාට පුළුවන්, නොවිච්ච කෙනාට වැඩි ටිකක් හිතා ගන්න. අන්නේ අනුග්‍රහයෙන් මේකට ලෑස්තිලා යන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාවේදී මා ලබන අත්දැකීම් කිහිපයක් පහත දක්වා ඇත. එය දියුණුවට අවශ්‍ය උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ආරම්භයේදී දැන් මම මෙතන හිටගෙන යයි මෙනෙහි කරමි. ශක්ති අනුව එය තහවුරු කරමි. වම දකුණ යයි සිතමින් සක්මන ආරම්භ කරමි. ඉන් අනතුරුව සවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කරමි. ඒ ආකාරයට පය භාගයකට වඩා කරමි. අනතුරුව ඔසවනවා, ගෙන යනවා, හසුරුවනවා, තබනවා යයි මෙනෙහි කරමි. අකුලට දැනෙන සංවේදනා යන ගැන අවධානයෙන් සිටිමි. මෙලෙස පියවර ගණන වැඩි කරන විට වේගය අඩුවේ. නිරීක්ෂණයේ ඇති තියුණු බව වැඩිවන බව දැනේ. හිත පිට යන බව දැනගත් වහාම නැවත කකුලට අවධානය යොදමි. මානසිකාර්ය අතරතුරට වෙනත් සිතුවිලි වලට සිත ගොස් ඇති අයුරු නිරීක්ෂණය කරමි. පියවර මෙනෙහි කිරීම නවතා කකුලට දැනෙන සංවේදනා ගැන සතියෙන් සිටීමටද බැලුවෙමි. එවිටද සතිය පවත්වාගෙන යා හැකි බව දැනුනි. එසේ ඔටෝ පයිලට් මෝඩ් එකේ සතිය පවත්වන්නට පුළුවන් තාක්කල් එය කිරීමට සුදුසුද? නැතිනම් නැවතත් මෙනෙහි කිරීම කරමින් ඊට අදාළ විස්තර නිරීක්ෂණය සුදුසුද? මේක මම මේ නිදර්ශනයක් දෙනවා. ඒකට මම හිතනවා බිලීව් එකකටත් අනික් කාටත් උදව්වක් වෙයි කියලා. අපි පුස්බයිසිකල් අපදින්න පුරුදු වෙනවා කියලා හිතුවම වැඩි හිටියේ. පැදලා නැති ඉන්නේ. ඉතින් යාට ඒ බයිසිකල් එකේ කෙලින් තියාගෙන ඒකට නගින්න ඒක ටිකක් දුර යනකම් කවුරු හරි උදව් කරන්න ඉන්නවනේ. ඒක හැන්ඩල් සීට් එකෙන් හරි අල්ලගෙන ඉන්න ඕනේ. අල්ලගෙන ඉලව තමයි යාට මහට වැටෙන්න ළඟ නෝට. මොකද යා අත දඬු කරලා හැන්ඩල් දෙකම අල්ලගෙන මේ කුඩ සිමෙන්ති කොට ඇතිබ්බා වගේනේ තේන්නේ බයිසිකල් එකට. මෙහෙම පුරුදු කළා මේ මනසට අපි හිතමු කවුරු හරි නැතුව යන්න පුළුවන් උනායි කියලා. ඒකට යා දන්නවනේ ඒ බයිසිකල් එක යම් වේගයක් ගන්න ඕන බැලන්ස් වෙන්න. හි කෙලින් කිව්වට බයිසිකල් බැලන්ස් වෙන්නේ නැහැ. ජවයක් ඕන. ජවයත් එක තමයි ඕක කෙලින් හිටින් ජවය ගත්තට පස්සේ යහට නැමුණොත් බයිසිකල් එක මෙහාට නමනවා. ඒ බයිසිකල් එක හැටි. මේ ජවය ගත්තට පස්සේ ආට තේරෙනවා කොච්චර මේක හුරු වෙනවද කියනවනම් අතක් අතහැරලා යන්න පුළුවන්. ඒ තරම්ම කෙලින් පාරක නම් වංගුවක් තිබුණත් අත ඇතරලා යන්න පුළුවන්. එහෙම තවක යාට පස්සේ නෝ දෙකම තෝරන අතල්ල යන්න පුළුවන්. ඒ හලාවත් පැත්තේ පොල් ගස් කඩන කපන මිනිස්සු පොල් කඩන මිනිස්සුගේ උණ ගස් හතරක් අතේ තියාගෙන මේ කකුලේ තියාගෙන සිගරට් එකකුත් බිබි බයිසිකල් එක පදිනවා. බ්‍රේක්නුත් නැහැ, මොකක්වත් නැහැ. ඒක දකින්නකොට හිතනවා මේ මනුස්සගේ බැලන්ස් එක එකල්ලෙල මේ හරවනවා. මේ උණ ගහ අරෙහි ඉඳලා මෙච්චර දුරයි. ඒකත් තේ කියන්නේ අරගෙන යන්නේ මම ඒ දවසක් යනකොට ඒ මමත් බයිසිකල් එක ගියේ යන්න ඒ මනුස්සයා හරවණ්ඩයි ගිහිල්ලා තියෙන්නේ මම එන පාට බ්ලොක් වුණා මනුස්සයා දැකුවා මනුස්සයා ආයේ පාර දිගේම යන්න පටන් ගත්තා මොකද බ්‍රේක් නැහැ ඉතින් අහන්න එතකොට අපි යහුවත් බ්‍රේක් මේ බයිසිකල් එකේ අත් දෙක අතහැරලා යන එකද හොඳ එහෙම නැත්නම් අමාරුවෙන් බයිසිකල් ඉගෙන ගන්න අවස්ථාවද හොඳද කියලා බැලුවොත් ඕක අවස්ථා දෙකක් ව සංසන්දනය කරන්න බෑ කොහොම කොහම හරි අපි වයිසිකල් පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙලා වෙලාව ආවට පස්සේ
අපි අත ඇතරලා එක අතක් අතරලා යන්න කිරුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. කරලා බලත හැකි උනා. එතකොට ඕන නම් අත් දෙකම ඇතරලා යන්න පුළුවන්. ඕටෝ පයිලටින් කියන්නේ අත් දෙක ඇතරලා යන වෙලාව. අපි කියනවා ගෙඩිය පිටින් ඇවිදිනවා. මොකක්කත් බලන්නේ මම දන්නවා මම ඉඳගෙන නැහැ. මම හිටගෙන නැහැ. මම නිදාගෙන නැහැ. ඇවිදින බව දන්න ඉච්චරයි. එතකොට ඔක්කොම පද්ධතිය පේනවා. එහෙම නැත්නම් පුළුවන් ඔසවනවා, යවනවා, තබනවා, පාත් කරනවා, තද කරනවා, හසුරුවනවා. තියෙනවා කියලා ඔක හත් අට ගුණයකට දාලා බලන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එකද හොඳ කියන එක නෙමෙයි වැඩේ වෙලා තියෙන්නේ. අපි කොච්චරක් මේ වැඩේ සතියෙන් යුක්ත බලනවද කියන එක. ඒ නිසා මෙව්වා මේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ යම් මට්ටමකට ඉරියව්ව පුරුදු වෙන වෙලාවෙදී මතුවෙන ප්‍රශ්නයක්. ඔය ටිකක් එහාට ගියාට පස්සේ Taman තීරුම් ගන්නවා. කොච්චරක් අවදිමත් භාවයේ තියෙනවද නැත්නම් මෙනෙහි කරන්න ඕන නම් මෙනෙහි කරන්න ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන්නේ නැතුව ගිඩි පිටින් යන්න පුළුවන් යන්න දෙන්න. මේ දෙකම ආර්ය පරිශ්‍රයට වැටෙනවා. මේක මයික ලියුත් කියලා කියන දෙයක් නැහැ. නමුත් කාටද කියලා දෙනකොට පුළුවන් තරම් යාට තේරෙන තාලෙට වැඩේට ධෛර්ය ඇති වෙන තාලෙට කියලා දීලා කියන්න. ඕම යනකොට ගොඩාක් අතන්දර ඉස්සරහට තියෙනවා. පුළුවන් විදියට කරගෙන කරගෙන යන් යනකොට අපිට ඒ සෙල්ලක්කාරකමක් එන්න පටන් ගන්නවා හිතට. අත ඇතරලා යන්න හිතෙනවා. අත් දෙකම ඇතරලා යන්න හිතෙනවා. ආනි මාට බය වෙන්න එපා. හැබැයි යම් විදියකට බැලන්ස් එක නැතුනොත් ආයෙ හැන්ඩල් එක අල්ලගෙන පදින්න පුරුදු වෙන්න හරියට ඒක මෙනෙහි කර කර මෙනෙහි කර ආයෙ වැටිච් එක නැගිටලා තිනවා වගේ. ඉතින් ඒකකොට මම දන්නේ මම මේ කියපු කතාවෙන් මේ එළියපේ කනට උත්තරේ ලැබෙනවද කියලා. ඈ? දීපේ කන ජාත උසන්නේ බෑ දෙන්න. මොකද කියන්නේ? නෑ උත්තරේ ලැබුණයි කියලා හිතනවාද? සමස්ත කියන්නේ එහෙම මතක් කරන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් නම් එහෙමම කරන්න ඒ වෙලාවට. ඒක නෙවෙයි අවධාන ඵලෙ. ඕන්න මතක් කරගෙන එකක් තියාගන්න ඇති. ඕන වුණොත් මතක් කරලා කරන එක මෙනෙහි කරමින් කරනවා. යම් විදියකට හිත කලකොල වුණොත්. මෙහෙම නැහෙනේ ආපහු යන්න ඇති. ආන්නේ විදියට අපි පාලනයේ යුක්තව කිරීම සහ පාලනයේ නොදහස් කිරීම කියන එකේ ආධුනිකය කරන්නේ පාලනයේ යුක්ත කරන එක තමයි රෙජිමෙන්ටේෂන් තමයි. පහුවෙනකොට තමයි තැන පුරුදු වෙනකොට ඉරියව් පුරුදු වෙනකොට සක්මන් තේරුම් ගන්නකොට එකක් දෙකක් මෙනෙහි කරන්න ඕන වෙයි ඊට පස්සේ කෙලින්ම ඕටෝ පයිලට් එක දාන්න නැත්නම් ඉඩිය විටින් සක්මන් කරන්න පටන් ගන්න. ඒකෙදි නිදර්ශන දෙකක් කියලා තියෙනවා. ඒ වගේ හොඳට යන වෙලාවේ හොඳට උසම යවනවා තබනවා මොකක්වත් මෙනෙහි කරන්න තිය යන වෙලාවේ දණක් උසට වතුර තියෙන එක කකුල් දෙක ඇවිදිනකොට කොහොමද දැනෙන්නේ? හැම තැනදීම ටච් එක තියෙනවානේ. එහෙම නැත්නම් බයිසිකල් එක පෙඩල් එක කකුල් දෙක තියාන පදිනකොට වම දකුණ කියන්න බෑනේ. දෙකම වැඩනේ. අයිසෝකට කියන්නේ පද්ධතියටම අහුවෙලා. මුළු එකම දිග්ගටම වැඩි. ඒ කියන්නේ දෙපොලක් මොනිටර් වෙනවා. මත් මොනිටර් වෙනවා, දකුණත් මොනිටර් වෙනවා. දෙකම වතුර කපාගෙන යනවා. නැත්නම් පෙඩල් එකේ කරකිනවා. ආන්නේ වගේ මුළු එකම ඒකට ස්වයන් සිද්ධයි. ඒ අපි කියන ඔටෝ පයිලටින්. ඒකට එහෙම යන්න එකයි තියෙන්නේ. මම සමහර ගැටලුව ආවේ, ඒ කියන්නේ මම අර විතර මානසික මෙනෙහි කරන ගමන් කරනකොට මම ඒ විස්තර ගැන නිරීක්ෂණයෙන් ඉන්නවා වැඩි කියලා මට තේරෙනවා. හැබැයි මම අර ඔටෝ පයිලට් විදිහට කියන මම අවිදිනවා කියන සලකුණ විතරක් හිතාගෙන යනකොට මම එච්චර ඩීටේල්ස් ගැන හිතන්නේ නැහැ. මම හරි මම අවිදිනවා. ඒකින අදහස විතරයි මම අරගන්නේ. එතකොට මට අර පැටලුමක් තිබුණේ මම අර වගේ විස්තර දැන නිරීක්ෂණය කරන තරම් සියුම් වියතුත කියන ගැටලුව තමයි තිබුණේ. ඒක මම අර විදිහට හැව්වේ. විස්තර නිතා තමයි හිතට කොන්ෆිඩන්ස් එන්නේ. ඊට පස්සේ තමයි ඔටෝ පයිලටින් වැටෙන්නේ. යම් ප්‍රමාණයක් අපි ඉරියව ගැන හොඳ විස්තරයක් අර වගේ දෙන්න ඕනේ. ඔසවනවා, යවනවා, තබනවා, පාත් කරනවා, හසුරනවා, තබනවා කියන දුන්නට පස්සේ ඒ හිතට එනවා කොන්ෆිඩන්ස් එක. ඊට පස්සේ යාළ පුළුවන් ඔටෝ පයිලටින් දාන්න. ඒක ඇත්තටම කරන දෙයක් නෙවෙයි, කරන දෙයක්. ඔටෝ පයිලටින් යනවා කියන එක කරන දෙයක්. ඒ කරෙන්න ඉස්සෙල්ලා විශ්වාසය ඇති කර ගැනීම තමයි අර මෙනෙහි කිරීම කරන්නේ. ඒ නිසා ආධුනිකයා කරන්නේ මෙනෙහි කරන එක, රෙජිමෙන්ටේෂන්. කරන කෙනෙක් ගියාට පස්සේ තමයි තේරෙනවා නිකන් යන්න පුළුවන්. නිකන් ගියාට ආයෙසරයක් හිත කලකොල වුණොත් මෙනෙහි කිරීම තියාගන්න ළඟ ඕන වුණොත්. ඒ නිසා විස්තර බලන්න ඕන නම් අර වගේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියනවා. එක සිද්ධිය සිද්ධි ගොඩකට කපලා කපලා කවලා බලනවා. එතකොට හැම තැනම තියෙන ඕජාව පේනවා. සමහර ලාවට නිකන් ඕටෝ පයිලට්ින් දාලා මුළු එකම gediya pitima තේරෙනවා. මම ඉඳගෙන නැහැ. මම ඇවිදිමින් ඉන්නේ. එතකොට තමයි රිලැක්සේෂන් එක එන්නේ. අතින්දි තමයි ධර්ම ඕජාව ලැබෙන්නේ. විස්තර කරනකොට ධර්ම ඕජාව ලැබෙන ඕසෝන එක යවන එකෙන් වෙනස්. එක සෙන්සේෂන් ලැබෙනවා. නිදහස යන්න ඇරියට පස්සේ තමයි රිලැක්සේෂන් එක එන්න පටන්. ටෙන්ෂන් මොකුත් නැහැ. දන්න පුරුදු පාරක
නැත්නම් නිදි පොලේ බුදිනා වගේ එන්න පටන් ගන්නවා. දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන්න ඕනේ. සමස් මගේ ඊළඟ ප්‍රශ්නේ වුණේ කාලයකට ඉහතදී මම භාවනාවේ අවසාන විනාඩි 10 පමණ අර තේජෝ වායෝ පටි වශයෙන් කකුල ඇස්වීමත් ගෙන යාමත් තැබීමත් මෙනෙහි කරා. එහෙත් මෑතකදී මම එහෙම කරන්න උනන්දු වුණ නැහැ. නමුත් මට දැනුණ දේ අනුව මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ අනුව උදාහරණයකට, ඒ කියන්නේ මට යමක් බොහෝ දෙයක් අවබෝධ කරගන්න ඒ උදව් වුණා කියන අදහස තිබුණේ. උදාහරණ දෙකක් තියෙනවා. එකක් මම ඔෆිස් එකේ කෝපි බීලා මේ කෝපි හොදනකොට ඒ වතුරත් එක්ක කෝපි මිශ්‍රණය යනකොට නියම් මට ඒ දැක්ක දර්ශනත් එක්ක ෂණිකව මගේ සිරුරත් මෙහෙම නේද කියන සලකුණක් ආවත්තරම හිතට ෂණිකව එක වෙච්ච දෙයක්. සහ අනිත් එක ඇත්තම ස්ටේෂන් එකේ කාන්තා ළමයෙක් දැක්ක වෙලාවක මේ යාගේ අංගයක් දැක්ක වෙලාවක මේ පටවි නේද කියන සංඥාවට අගාලා සංඥාව කියන්නේ හැඟීම ආවා. නැතුව මෙන්දර එක දිහා දකපු විදිහට නෙමෙයි ඒක මම ඉදා ඒ වෙලේ දැක්ක ෂණිකව ආපු දෙයක්. ඉතින් මට හිතුණා දැන් මට එහෙම එකපාරට මං හිතන්නේ නැතුව මං හේ කරන්නේ නැතුව නිකම්ම මට හිතට අදහස ආවේ මං අර විතර තේජෝ වායෝ පටවි කියන දේ ටිකක් පුරුදු කරන්න උත්සාහ කරපු නිසා වෙන්න ඇති කියලා. ඉතින් මට දැනගන්න ඕනේ මොකද සාමාන්‍යයෙන් දැන් මම අර විතර ඔටෝ පයිලට් යන ඒ මට්ටමින් ඒක කරගෙන යන්න ඕනද ඉදිරියට, නැත්නම් භාවනාවේ ගම් කිස අවස්ථාවකදී අර වගේ ධාතුන් සම්බන්ධවත් මෙනෙහි කරලා ඒක තව වර්ධනය කරගන්න අවශ්‍යද කියන එක. අසංස්කාරික සසංකාරික කියන වචන දෙක අහලා තියෙනවා. අහලා තියෙන සංස් මම නේද දන්නේ. කවුද කැමති අසංස්කාරික සසංකාරික කියන එකේ අර්ථකථනය මේ මෙහිවීමක් සහිත දෙයට කියනවා සසංකාරික කිය. ඉබේ සිදු වෙන දෙයට කියනවා අසංකාරික කිය. දැන් කුසලයක් සිද්ධ කරනකොට අපි දානයක් දෙනකොට හිතාමතා මේ මේම කරන්න ඕනේ කියලා දානයක් දෙනවා. එතන හාමුදුරනේ පින්නපාතේ වඩිනවා දකින්නකොට ඉන්නේ අපු ගෙදි තිච්චි බතක් තියෙනවා. ඉක්මනට කියලා බෙදන්න ඕනේ කියලා. ඒක මේ සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒකෝට මේ සසංකාරික දානේ සහ අසංකාරික දානකෙන් වැඩි පිං සිද්ධ වෙන්නේ කෝකද කියලා අහලා අපේ තියෙනවා මේ ප්‍රශ්නාවලියක්. අසංකාරික දානේද වැඩි පිං සිද්ධ වෙන්නේ සසංකාරික. හිතාමතා කරන දානද පිං වැඩියෙන් සිද්ධ වෙන්නේ නැත්නම් දැක්කක් කෙරුණා. හාමුදුරුවෝ දැක්කක් කෙරුණා. ඒකද හොඳ. එතකොට මේකෙදි භවනා කරනවා භවනා කෙරෙනවා සසංකාරික භවනක නොසෝනෝ යවනවා දබනවා පාත් කරනවා තියෙනවා ඒක සසංකාරිකයි මෙහිවීමක් සහිත ඉබේ ගෙඩිය පිටින් යනවා. එතකොට ඒකෙන් වැඩි කුසල් වෙන්නේ මොකේද? මට කියන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඒකත් වටිනවා. මේකෙදි හැම වෙලාවෙදීම අසංස්කාරිකදේ කුසල් වැඩි. සසංකාරික අපි හිතන්නේ හිතලා මතලා කරන දේ ඒක හරි අමෝරාවයි. හැබැයි අසංස්කාරී සසංකාරික දේ නිසා තමයි අසංකාරිකව සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා අපි පොඩි දරුවෙක් දාන දෙනකොට ඒ දරුවා අම්මා තාත්තා කිව්වට වමෙන් අර ආ සාදු ආ එහෙම කරන්න එපා උදේ දාතින් අදෝතින් දෙන්න කිව්වට ඌට තේරෙන්නේ නැහැ නේද? ඌට දෙනව නම් දෙන එක නෙදී නේ ආ ඔන්න සාදු ආ ඊට පස්සේ කිනු හොම කරන්න ඕනේ ඊට පස්සේ අත් දෙකෙන් දෙනවා අම්මා කිව්වට ඊට පස්සේ ඕම දීලා දීලා දැන් ඌට කවදා හරි තේරිලා ඌ හම්බ කරපු දෙයකින් හාමුදුරගෙන උර දෙන වෙලාවක් හිතන්නේ. ඔය අත්තම්මලා පුරුදු කරපු දෙයනේ ඔය යන්නේ. ඊට පස්සේ අවතරයි ස්වාමීන් වහන්සේ මෙහෙම අහවල් දී මට ඔබ වහන්සේට පූජා කරන්න ඕන කියලා. එතකොට පූජා කරනකොට අර කරපු પરම්පරාවක වැඩ නිසානේ මේ වෙලාවට ඒක සිද්ධ වෙන්නේ. එතනනේ කුසලෙ වැඩිම සිද්ධ වෙන්නේ. ඒක නිසා මමයා ඉන්නා තාක්කල් සසංකාරිකයි. ඒ තාක්කල් කක්කා. අසංකාරිකයේ මමයා පොඩ්ඩක් කොර වෙලා මම නිකන් අන්ත භාග වෙලා එතකොට වැඩේ යනවා. හැබැයි පවටත් ඔච්චරයි. භාවනා නොකරොත් අසංස්කාරික සිදුවෙන ඔක්කොම පෞ සිද්ධ වෙයි. හැබැයි කියලා අපි කියනවා. එහෙම නැත්නම් රුචි අරුචි කියලා කියනවා. පෞෂත්ව ලක්ෂණ කියනවා. ඉතින් දෙයක් හම්බෙච්ච ගමන් ඒකට තමයි යදින්නේ. ඒක තමයි වැඩිම අකුසල් උපදින තැන. කෙලස් වැඩියෙන් එන තැන. ඒ නිසා අපි හැබැයිට යන්න දුන්නොත් භාවනා නොකර යන්නේ මිටිතනින් වතුර බැස යයි. ගැඩියෙම අකුසල් වෙන තැනට හිත ඇදලා යනවා. භාවනා කරනකොටත් ඒක නිකන් භාවනා කරනකොට බහුලී ගත කරනවා. නැවත නැවත කරනකොට අර පැත්තට යනවා. අසංස්කාරිකෝ යන්න ඕනේ. ඉතින් මේ සසංකාරික අසංකාරික ભેදේ බලනකොට අපි බුද්ධ ධර්ම ඔළුවෙන් හිටගෙන තියෙන දේ.
මේ හිතාමතා තට්ටපතටම මොනවද කරනවා. මේ භාවනා කරන නිකන් ඉනොට ඉරිදි ගොඩක් කුසල් සිද්ධ වෙනවා. සුම්මයිලි. අම්මයි ඒක නම් බෑ. මොනවා හරි කරන්න ඕන. නිකන් ඉඳව ගාම කොහොම හරි ගාබල්ලා බම් පෙස්සන් කියලා පෙස්සන් හරි ගහන්න ඕන. මේ කරබන මෙහෙම ඉන්නකොට උපරියම කුසලයේ සිද්ධ වෙනවායි කියලා කිව්වොත් එහෙම අයියෝ ඒක නේ හරිම නිකන් පතෝල හොද්දායි බතුයි කරනවා වගේ නිකන් ඇල්ල උතරවා. මේ යමක් කරන්න නැහැ කරන හැම කෙරුමගෙම පිටිපස්සේ මම යයි. අබැටින් ඒ මමයා කෙරුමක් කරලා තමයි අපි නොකර තැන්ට ඕටෝ පයිලට් එක යන තැන්ට අසංකාරික තැන්ට යන්නේ. ඒක නිසා ආශේවති භාවේති බහුලීකරෝති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන ඉස්සලම ආශේවනේ කළ වෙන ඇසුරු කරලා පෙන්නන. ඔන්න ඇවිදිනවා වෙනකොට වම දකුණ කියලා ඇවිදිනවා. ඔන්න වම දකුණ කියනකොට වම ඔසවනවා තබනවා කියලා ඇවිදිනවා. ඔන්න ඔසවනවා තබනවා කියනකොට ඔසවනවා යවනවා තබනවා කියලා කරන්න කරන්න මේක විස්තර බල බල තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කප කප පිටි ගහ ගහ බලනවානේ. ඒ කරනකන් අපි අර ආශේවනේ කරපොදී භාවිත කරලා බලනවා. බහුලීගත කරනකොට වෙනවා. වැඩි වෙනවා. ඒ වෙනවා මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා. එනිසා තමයි මම දන්න වාහනේ නැගිටලා නැගලා කාර් එකේ යනවා. තනියම දැනුවේ ධාම දන්නේ නැහැ. කොයි වෙලාවද ෆස්ට් එකට දැම්මේ? කොයි වෙලාවද සෙකන්ඩ් එක? කොයිලා මොනක්වත් දන්නේ නැහැ. මේ වාහනේ යනවා. රෙඩ් ලයිට් එක එනකොටම හිටිනවා වාහනේ. කොළපාට එනකොටම කතා කරමින් ඉඳදී ජක් ගාලා පයින්නවා කාර් එක ඉස්සරහට. කොහොමද මේ වෙන්නේ? දැන් ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවිං තියෙන රටක ඉඳලා රයිට් හෑන්ඩ් ඩ්‍රයිවිං තියෙන රටට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. ගොල්මන් මොනවක්වත් කරන්න බෑ. හැබැයි ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවිං පුරුදු කරලා ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවිං තියදී සිග්නල් එනකොට ඒක නිකන් ඔටෝමැටික් වැඩේ යනවා. ඒක තමයි ඔටෝ පයිලට්ින් දැම්මා වගේ කියලා. ඉතින් ඒ නිසා අපි මේ භාවනා කරනදී මේ ඔටෝ පයිලට්ින් මෝඩ් එක මරණ මොහොතේ ප්‍රැක්ටිස් කරන්න බෑ කියලා තියෙනවා. ඔටෝ පයිලට්ින් මෝඩ් එක වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඔටෝ පයිලට්ින් මෝඩ් එක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. හොඳට තරුණ වයසේදී හයියතිදී කරලා තිබුණොත් ඒ වෙලාවට ඔටෝ පයිලට්ින් වැඩේ වෙන්න පටන් ගන්න. ඒක තමයි ධර්මමේ ලාභය අපිට හම්බෙන්නේ. ඒක නිසා පමා වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඒ ට්‍රේනින්ග් එක දීලා තියන්නේ ඒක අමතක වෙන්නේ නැහැ. දුන්නට පස්සේ ඒක ඒ මෝඩ් එකට යනවා. නැත්නම් යන්නේ වැඩි මංකොතලට තමයි යදින්නේ. අපි ලස්සනම රූපේ බලන්න නේ ආස. එහෙම නැත්නම් හොඳම සද්දේ අහන්න නේ ආස. මොකද්ද හොඳම සද්ද කියන්නේ? වැඩියෙන්ම කෙලස් උපදින තැන. ඊටි පිටිටි කොච්චර හොඳ සද්දයක් නායින් එකද? එතකොට අපි අහුවොත් එම සද්දයන් නා ඩොල්බි සිස්ටම් එකද සද්ද නා ඉන්නේ මොනෝ සිස්ටම් එකද කියලා අහුවොත් මොකද කියන්නේ? ඒකට හොඳ පැනසොනික් එකක්ද නැත්නම් සෝනි එකක්ද කියලා අහුවොත් මොකද කියන්නේ? මේ සද්දයන් නැතුව ඉන්න මොකද්ද ඔනේ උපකරණය? උන්ද බම්බු ගා ගන්න කියන්නේ. ඔය ටෙක්නොලොජි කාර්යින්ද. ඒක ලොක්කෝම අපිට ණය හෙන්නන්න හදන්නේ අපි සසංකාරික වෙනකන් තමයි. අසංකාරික ගියම සවුන්ඩ් ඔෆ් සයිලන්ස්. ගී අපිට හම් වෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ අපි සන්තෝෂයෙන් ඉන්නේ දුක සෝකේ නෑ දන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි ජොලිය ඉන්නේ කයිද ඉන්නේ මොකද නිතරම සවුන්ඩ් ඔෆ් සයිලන්ස් තියෙනවා අහලා තියෙනවද බීතෝවන් නම්බර් 9 මේ පැස්ටෝරියල් මියුසික් කියලා තියෙනවා සිම්පනි එකක් මට ධම්මික ආමතුරු අහන්න කිව්වේ ඒකේ තියෙන මේ ෆාමින් ඇට්මොස්ෆියර් එකක් ගැන තමයි පැස්ටෝරියල් මියුසික් කියලා ඒකේ ගමි හයිටෝන් එක නෙවෙයි පටන් අරගෙන සංගීත විවසනවා එක තප්පරයකට කිසිම සද්දයක් නැත්නම් ඒකල ආයේ හිමීට නංගලාට තිබුණු ටෝන් එක නෑ අර මොනවාක්වත් ඇහෙන්නේ නැත්නම් තමයි හුත්තම වෙලාව. එතකොට උඹ අහන්නේ උඹේ සංගීතේ කිසිම තැනක පින් ඔක්කොම පින් ඩ්‍රොප් සයිලන්ස් තියෙන්න ඕනේ මේක දාන වෙලාවේදී මොනවාක්වත් නැත්නම් තියෙන සංගීතයක් ඒක කියනවා හෘද වස්තු ගැහෙන සද්ද තමයි 이게 තියෙන්නේ කිය. ඒක තමයිලු බොක්කේ ඉන්නකොට අම්මාගේ හෘද වස්තු සද්ද විතරලු ඇහෙන්නේ. බබා අඬනකොට ඒකලු අම්මා තනියට තියලා තද කරන්නේ. එතකොට කන හිටින්නේ හાર્ට් එකටනේ. ඌට ඇහෙනවලු පරණ සද්දේ. ඊට පස්සේ දඬයන් තින් ෂුවර් බඩු ෂුවර් තනිය ගාව කිරිත් තියෙනවා. අරසාවක් තියෙනවා. මේ දැන් ප්ලග් වෙලා තියෙන්නේ අම්මටමයි. ඊට පස්සේ බබා දොයි. මුක්කක්කත් නිසන තමයි හොඳම දේ. ඉතින් මේ ලෝකේ මේ තෝ පරිභෝගකත්වයට ගිහිල්ලා ඔසවනවා යවනවා තවනවා හසුරුවනවා තද කරනවා කිය කිය ඉතින් ඉන්දියාපම්වක් කරනවා වගේ කරර කරනවා tie. ඉතින් hina වෙන්න එපා එතන තමයි පටන් ගන්න තියෙන්නේ. මුරුකු මුරුකු නිකන් ඉමීරිකවනවා තියාගන්න.
මේක කරලා තිබ්බොත් දවසක තේරෙයි එහෙම ටිකක් කරපුවාන් ටක් ගාලා ඕටෝ පයිලට් මෝඩ් එකට වැන්නා ඊට පස්සේ ඒ ඕටෝ පයිලට් එක වැන්නාට පස්සේ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා කවදාකවත් යන්න බෑ ඩේන්ජර් එකක් තියෙනවා ඕටෝ පයිලට් යන්නේ නැහැ අනතුරක් තියෙනවා යන්නේ නැහැ එයා යන්නේ ඔක්කොම සර්විලියන්ස් දාලා ඉවරලා තමයි ඕටෝ පයිලට් වෙන්නේ ඕටෝ පයිලට් වැටුණාට පස්සේ තියා ගන්න අපි ඉන්නේ අරස තැනක භාවනා කරනකොට කාටවත් ඇස් දෙක අහන්නත් බයයි භාවනා කළ නැති කෙනාට ඉතින් බයයි නේ මේ දැන් මෙතන තිබ්බා මේ බඩු ඉස්සුවොත් මොකද කරන්නේ ඇස් දෙක අහකටපත් දැන් ඔයම උල්ලෝසු ඉස්සුවොත් එයිච මෙහෙම කරන්න භාවනා කරන්න යන්නේ ඒ මේ කවුරු හරි මේ ඉන්න කෙනෙක් ඉස්සුවොත් ලයිට් ඔෆ් කරුවොත් උංගෝ දෙනකොට මේ අන්ධකාරයට බයයි ඇස් දෙක වහන්න බයයි අයියෝ කොහොම හතන්නේ කර නිකම් පෙකෙන වෙලෙන් කපලහැරියා වගේ නේද ඉවපුරුදු කරනවා කියන එක පුළුවන් වෙලාවෙ කරලා පුරුදු කරගන්න. එතකොට පස්සේ දවසක තමන්ට තේරෙයි කවදා හරි සැපක් ලැබෙනවද සැපක් ලැබෙන්නේ ඇද්ද කියලා අහගත්තාට පස්සේ තමයි. කවදා හරි සැපක් ලැබෙනවද සැපක් ලැබෙන්නේ මේ වින් වෙලා තනි වෙච්ච වෙලාවට තමයි. මේක පුරුදු කරන වෙලාව තමයි අපි අර හයර කඩලා මෙනේ කරනවා, තුනට කඩලා මෙනේ කරනවා. ඒක විසිකරන්න එපා. හදිසියකදී ගන්න තියන්න. හැබැයි යම් වෙලාවක භාවනා විසින් ඕටෝ පයිලට්ින් ගියාන ඒකට ආයෙ අර මෙනේ කිරීම කරලා අවුල් කරන්න යන්නත් එපා. හතරවන ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙක්මි ලැබී ඇති කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහන් සීඩී නිතරම අසා තනිවම භාවනාවේදී ඇති වූ ප්‍රශ්න විසඳා ගතිමි එයට වසර 5ක් පමණ ගත විය එක කාරණයක් හඳුනා ගැනීම සිදු වූයේ වෙන ප්‍රශ්න කරුවෙකුගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේ සාකච්ඡා කර තේරුම් කර විසඳා දෙන අයුරිනි. සියලු අයගේ ප්‍රශ්න හා ගැටලු මාහට ඇති වූ ප්‍රශ්න හා සමානය. ඒ බව තේරුම් ගියේ වසර ගණනාවකට පසුවය. ආනාපානයත් කයත් සංසිඳීම එකවරම සිදුවන බවත් එහෙත් උදරයේ පිම්බීම හැකිලීම එලෙසටම ඇති බව වැටහි. පිටත ඇති හිස් බව ශරීරයේ තුලත් එලෙසම ඇති බවත් සමාන බවත් එකවරම දැනියයි. නාසයේ විවරයක් ඇති බවත් එය උදරය දක්වාම පැතිරී ඇති බවත් හුස්ම රැල්ල උදරයට ඇතුල් වීම දැනුණත් පිටවීමේදී දැනෙන්නේ අපමණ සැහැල්ලු බවක් පමණි. එම මොහොතේදී ලැබෙන සුවය තරම් සුවයක් විස්තර කර දැක්විය නොහැක. ඉතාමත් සුළු මොහොතකදී ඇති වී නැති වී යයි. නිරායාසයෙන් එන සිතුවිලි උත්සන්න වී දෙපාවල වේදනා උත්සන්න වී අර සුවය වහාම බිඳී යයි. මරණ මොහොතේ මා පුහුණු කරන මේ හුස්ම රැල්ලේ සුවදායක සැනසුම උපකාර වේද? උපදෙසක් පතමි. ඔබ වහන්සේට මේ අත් භවයේදීම අරහත් නිර්වාණ සුවය අත් වේවා. තෙරුවන් සරණයි. ඔය මේක අර මුල් කොටස කියනකොට මට මතක් වෙනවා අපි 77 8 9 වෙනකොට නිල්ලඹට එකතු වෙනවා. ඒකේ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම සුද්ධෝ. ඒ කළුවෙකුට ඉන්නේ මං විතරයි. ඒකට මට වයස 26 27 වගේ වයස. ඒ මෙහෙවන්නේ ගොඩින් මාත්‍ය වූත් කළුවෙකේ. ඉතින් මට වෙලා තියෙන්නේ ප්‍රශ්න තිබුණට අහන්න බෑ ඉංග්‍රීසි බෑ. ඉතන සුද්ධ ප්‍රශ්න අහනකොට අඩේ මට අහන්න ඕනේ කියලා මීයා කමී අහන්නේ කියලා මට හිතෙනවා. එතකොට ගොඩින් මාත්‍ය උත්තර දෙනකොට දැන් මට ඩබල් පොසිටිව්. ප්‍රශ්නෙත් ඇහෙනවා උත්තරෙත් ලැබෙනවා. ඉතින් ගොඩින් මාත්‍ය ඉන්ද්‍රබෝංග මයිලකට ඇවිල්ලා අහන මොනවත් අහන දෙයක් නැති. අහන්න තිබුණට දන්නේ නැණි අහන්න බෑ. මීඩියම් එක ඉංග්‍රීසිනේ. ඉතින් ඒකට අර ඒ අනික් කට්ටියකට කියන අපි කියන්නේ කුප්පිය පුරව ගන්නවා කියලා. කට්ටිය යනකොට අපි නිකන් කුප්පිය අල්ලගෙන ඉන්නවා ළඟට ඉඳලා. ඒකට අපි නිකන්ම කුප්පිය පිරිනවා. ඒක අපේ ලොකු සංස කිව්වේ භාවනා නොකරත් වැඩ කරන පිරිසක් ළඟ හිටියත් පිං සිද්ධ වෙනවා කියලා. භාවනා කරන්න බෝන්නේ නැහැ. භාවනා කරන පිරිසක් ළඟ හිටියත් එහෙන ভাইබ්‍රේෂන් එක කද්දාකත් හානිකර ভাইබ්‍රේෂන් එකක් නෙවෙයි. මේ ලෝකේ කොහොමවත් තැනකවත් ගන්න බෑ ඒක. හැම තැනම තියෙන එකිනෙක හූරගෙන කන එකිනෙක පරයගෙන යන්න හදන වන් අප්මන්ෂිප් එක. මෙතෙන්දිනේ අඩු ගන්න එක තියෙන කට්ටිය දන්නවා ඒක අඩු කරගන්නයි අපි මෙතෙන්ට ආවේ කියලා. ඒ ඇට්මොස්ෆියර් එක ගන්න බෑ. ඒ සාකච්ඡාදී හොඳට තේරෙනවා අපි එක එක්කත් එක්කට වැඩිය හොඳ නැහැ. හැබැයි අපි අවංකව හෙලිකිරීමක් කරනවා මෙතන. ඒ හෙලිකිරීම විතරයි අපිට තියෙන ලෝකේ සාන්තිය.
එතකොට බියුටිෆුල් බ්‍රීතිං. හුස්ම විතර සාන්තිකර දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මොකද මේ අතන මෙතන දුර නටන්නේ? හුස්ම අපිට හම්බෙලා තියෙන උප්පත්තිය. මොනෝ නටන්නේ කියත් හුස්ම මතක වෙන එක නෙවෙයි. કોઈ કોઈ දෙයට නටන්න ගියත් ඕම්ම ගන්න බැරුව යනවා. ඕම්ම මතක නැහැ. ඕම්ම මතක තියෙනවනේ ඔක්කොම තියෙනවා. ඉතින් බුදුජනන්සේ අපිට මොනවක්වත් දීලා නැහැ. උන්වහන්සේ කියන්නේ උප්පත්තියම මේක තියෙනවා. උඹලා මිනිස්සයෝ. මිනිස්සයෝ යල්ලා. මේ අරක මේක වෙන්න හදන්න එපා. සිවිල් සර්වන් කෙනෙක් වෙන්නයි, ડોක්ටර් කෙනෙක් වෙන්නයි, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ගිය ගමන් මොනම මනුස්සකමක්වත් නැහැ. මිනිස්සෙක් වෙන්න උහුස්මට එන එකයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා මේ ඒනකොට කකුල වේදනාව එනවා. අනම්මනම් එවුව නැහැ කියන්න බෑ. නමුත් අපිට තේරෙනවා මේ හුස්ම කියන එක ඔය දීපක් චොප්‍රා කියලා මිනිස්සෙක් ඉන්නවා ඇමරිකාවේ. ඌ ඇමරිකාවේ පොහොසත්ම 10 දෙනන් එකෙක්. ඉන්දියන් කාර්යා. ගා ප්‍රසිද්ධ මම දන්නේ කට්ටිය අහනවාද කියලා දීපක් චොප්‍රා. එයා කියනවා උප්පත්තියෙන් අපිට හම්බ වෙන්නේ ආවුස කියලා හුස්ම ටොන් එකක් විතරයි. අවුරුදු 120ක් කියලා ආවුස හම්බ වෙන්නේ හුස්ම කෝටි 13ක් හම්බ වෙනවා. ඒක අයිය ගෑවත් එමෙ අවුරුදු 60ක් මැරලා යනවා. මේක බොහෝම ප්‍රවේශමෙන් පාවිච්චි කරොත් 120 වෙනකොට 230ක් වුණත් ඉන්න පුළුවන්ලු. ඒ හුස්ම ටික බොහොම විවේකීව ගත කරනවනේ. දැන් අපි ටෙන්ෂන් කියලා කිව්වොත් ඉක්මනට මැරෙනවා කියලා දන්නවනේ. ටෙන්ෂන් වලට මොකද වෙන්නේ හුස්මට? ගන්න තරණයක හුස්මක් යන්නේ නැහනේ. ඉතින් මේ භාවනා ආදී කරන්නේ හුස්ම ටික බොහෝම හැමීට ගිවම් කරන එක. ඒ නිසා යාට දීර්ඝායුෂ වෙනව හන්න දෙයක් නැහැ. එයා කියනවා මරණ මොහොතට ආවට පස්සේ අපි කොච්චර ඉක්මනට තව හුස්ම දෙකක් ඉල්ලනවද කියලා. අනේ මේ දරුවට මේ උපැන්නත මේ චෙක් එකට අස්සම් කරනකම් හුස්ම දෙකක් දෙන්නකෝ මට. මේ බූදලේ ලියලා දෙනකම් දැන් හුස්ම ගැන ටොං ගන්න දන්නවද පහු වෙන ගන්න. මැරෙනකොට ඔන්න තද වෙනවා. එයා කියනවා ටොං ගන්න නෙවෙයි අපි මේ වෙනකොට අපේ ආවුස වලින් කෝටි කීයක් හුස්ම අරගත්තද කියන එකවත් දන්නේ නැහැ කියලා. කීවෙනි කෝටිය දින්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ තරම්ම මේ බාහිර දේවල් වලට අපි ඉදිලා ගත කරනවායි කියලා. ඒක නිසා හුස්ම ගැන සැලකිලිමත් වෙන එක නා තමන් ගැන අනුකම්පා කරන්න. හුස්ම අමතක කරලා කටිතු එකනා රටේ සල්ලි දීලා අතේ සල්ලි දීලා රටේ හරක් බලන ගොපල්ලෙක් විතරයි පස්කෝ රසය ලබන්නේ කවදාකවත්. අනුන්ගේ හරක් බලන මිනිහෙක් විතරයි. ඒ නිසා දවසට කොච්චර හුස්ම ගානක් දන දන දැක දැක ගත කරනවද කියන එක විතරයි මනුස්සකම කියන්නේ. ඒකටම කිට්ටුවෙන් යන කතාවක් තියෙනවා ඇමරිකන් අවුරුදු 204ක් වෙච්ච මිනිස්සෙක් ඌ කියනවා මට දැනටත් කම්පියුටර් පාවිච්චි කරත හැකි. මං කොයිලා මැරලා ඉදන්නේ මම බොහොම විවේකීව ගත කරන්නේ මේ අවුරුදු 104ක් වෙච්චි මම මට වැඩිය බාලායට මොකද්ද කියන්න තියෙන්නේ මේ ජීවිතේ සම්බන්ධ ඉලක්කම් එකකටවත් කරදර වෙන්න එපා වයස හොයන්න යන්න එපා බ්ලඩ් ප්‍රෙෂර් හොයන්න යන්න එපා ෂුගර් හොයන්න යන්න එපා මොනවාකට වෙන්නේ ඔය දොස්තරලට බාර දීලා නිකන් ඉන්න බොහුස්ම ගැන විතරක් බලපන් ඒකල මෙසේජ් එක ඉවර කරන තැන කියලා තියෙනවා ඒත් පිට වෙන හුස්ම ගැන විතරක් බලපන් කියලා මට හිතනවා මේ මනසේ ආ බුදුහාමුදුරුව දැක්කේ නැතුවට කොච්චරක් නම් මේ චරිමක චිත්තං කියන විදිහට මේ ගෙවෙන හුස්මේ වටිනාකම තේරුම් ගන්න තියනවාද හුස්ම ගෙවෙන තැන තමයි Nirodhe. ඒ පුදුමාකාර සාන්තියක්. ඔය ලියන්න උත්සාහ කළා tie. අන්තිම ගෙවෙන බිඳුවට එනකම් බලන්න ඉන්න. බිඳුවටම ගියොත් නිවන එතන. නමුත් හුස්ම භාගයට යනකොටම අපි ඊගා හුස්ම ගැන ඇදලා ඉවරයි. එනතන් ඒක බලන තරම් අපිට ඉවසීමක් නැහැ. එනතන් ඒ කවදාකවත් ඉතින් ටෝච් එකක් ගහලා බලන්න ඒක සිද්ධ වෙන්නේ අඳුකාර ගුහාවක. ඒ නිසා කවදා හරි බලන ගිහිල්ලා පිට වෙන හුස්මේ අවසානයේ බලන්න පුරුදු වුණාට පස්සේ තේනවා මොකද නිරෝධය කියන්නේ. ඒක නිරුද්ධ වෙනවා. නමුත් හරි බයක් නේ අපිට තියෙන්නේ. ඊග හුස්ම ගත්තේ නැත්නම් ලෙඩා මලේ හමාරයි වැඩේ ඉවරයි. ඒ නිසා මේ ඉවර වෙන එක බලන්න කැමති නැහැ. ආතරේ බලපු දවසේ තේරෙයි එහෙම හුස්ම කෝටි ගීයක් ගිහිල්ලා තියෙනවා නේද මෙච්චර සාන්තිදායක කෝ කවදාකවත් බල්ලා තියෙනවද අපි බලන්නේ අරයාගේ මෙයාගේ විස්තර නිසා භාවනා කරනකොට වේදනාවක් නැති වෙන්නේ නැහැ ඒක කරන්න දෙයක් ඇත්ත නැහැ ඒක එනවා නමුත් අපිට මේ වේදනාව අර්ථ තියේදිත් යම් ප්‍රමාණයකට තියේදිත් ඊට වැඩිය අද හුස්ම තොගයක් බලන්න පුළුවන් ඊට වැඩිය අද ගෙවෙන හුස්ම දිහා බලන්න පුළුවන් එහෙම ලබන්න අපි තීරුම් ගන්නවා මේ වේදනාවට බෑ හුස්ම දිහා බලන එක 100%ක් නැත කරන්න. මේ හිතවිලි වලට බෑ 100%ක් නැත කරන්න. ශබ්ද වලට බෑ බාධා කරන්න පුළුවන්. ඔබ බාධා කරත් පිටණිකපත් වෙන පහන් දැල්ලක් වගේ හරස් උලන් වදිනකම් වැනුණට උලන් අතරෙචිකම් කෙලින් වෙනවනම් ඒකනේ
පහන් දැල්ලක ස්වභාවය එච්චරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට එන්නේ මේ සබහ ධර්මයේ උනත් නතු කර ගන්න පුළුවන්. තත්වයකට අපි එනවා. මෙතෙන් දිහා නම් එහෙම හිතා ගන්න බෑ. නමුත් වැඩි උෂ්ම ප්‍රමාණයක් තවසේ දැන දැක දැක ගන්නවා නම් ඒ ලොකු ස්වාමීන්චි කියලා තියෙනවා සීතලට උණුසුමක් පතන්න පුළුවන් කියලා ඒ වෙලාවේ. උණුසුම වෙලාවට සීතල පතන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ තරම් Tamanට ඕනේ දේ කරලා දෙන්න පුළුවන්. ඒ ටිබෙට් රටේ ඉන්නවලු ඒකට කියන්නේ නම් ඒකට මේ මොකද්ද භාවනා කියලා තුම්බෝ භාවනා කියලා කියන්නේ හිම උඩ වාඩි වෙනවලු හැන්දෑවේ ඇඳුන් නැතුව උදේ වෙනකොට බඹයක් විතර ප්‍රදේශයේ වතුර රත් වෙලා තියෙනවලු හිම දියේ වෙලා වටේ ඔක්කොම වතුර රත් වෙලාලු එහෙම නැත්නම් හොඳම තෙත අයිස්වතින් වේලපු තෙමපු තෙත බ්ලැන්කට් තුනක් ඇඟට දැම්මොත් උදේ වෙනකොට ඇඟේ උෂ්ණින් වේලෙනවලු මේ ටිබෙට් වල ඒ තරම් උණුසුමක් ඇති කරගන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒක ගිහිල්ලා රිචඩ් ඩේවිඩ්සන් බලන්ට ගියාම කියන තුන් කොහොමද අපි මේක විද්‍යාව කියලා දෙන්නේ මේක. ඒ තරම ඊකට පුරුදු කරලා ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ මොලේ වම් පැත්ත නෙමෙයි දකුණු පැත්ත වැඩ කරන්නේ. අපි ඕන කෙනෙක් බැලුවොත් මොලේ වම් පැත්ත විතර වැඩ කරන්නේ. දකුණු පැත්ත කවදාවත් වැඩ කරන්නේ නැහැ. පොලිටිෂියන්ස් ලගේ දෙපැත්තම වැඩ කරන්නේ කියලා. ඒක බ්‍රෑන්ඩ් නිව් කියලා කියන්නේ. කාරේ බ්‍රේන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා පොලිටිෂියන් කෙනෙක් එකක් ගන්න කියනවා. ඔය කවදාත් වැඩ කරන්නේ නැහැ. මේ පෞල් කන කට්ටියක තමයි වම් පැත්ත පොඩ්ඩක් කරප්ට් වෙලා තියෙන්නේ. ඒත් නෑ දකුණු පැත්ත රත් තියෙලම නෑ. දකුණු පැත්තේ තමයි ඔය පිට වෙන හුස්ම පිටේ සාන්තිය තියෙන දකුණු පැත්ත. ඒ බයි වැඩ ඔක්කොම නතර වෙන්න ඕනේ. චේතනා, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා, ක්‍රියාකාරකම් නතර කරනකොට මේ හොඳට පේන පටන් ගන්නවා. අපි ළඟ තියෙන මේ විවේකයේ වෙනුවෙන් නේද අපි මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස වල හොය ඇවිදින්නේ හොයන තාකල් වම් මොලේ දකුණු මොලේ අවචාවට ලක් වෙලා තියෙන්නේ කදාවත් වැඩ කරන්නේ ඒක purposefully චේතනා කරන්නේ නැතුව එහෙම බස්සන්න ඕනේ වම් මොලේ බස්සනකොට දකුණු මොලේට වෙලාවක් හම්බෙනවා හරියට ඉර බැහැලා ගියාට පස්සේ හඳ බබලන්න පටන් අරගන්න ඉර තියෙනකන් හඳ බබලන්නේ නැහැ ඇත්තටම හඳෙත් තියෙන ඉර එළිය තමයි අන්නේ වගේ මේක එන්න පටන් ගත්තාම වෙනවා අපි ළඟ තියෙන මේ විවේකී අපි ළඟ මේ තියෙන සාන්තිය තියෙද්දී මේ සුඛෝපභෝගී බාහිර වස්තු හැඳ ගිහිල්ලා අපිට අර තියෙන හුස්මක ගෙවෙන හුස්ම කාම්බිනේ නිරාමිෂ ප්‍රීතිය එහෙම නැත්නම් ලද්දා මුදහා නිබ්බුතින් බුඤ්ජමානා කියලා තියෙන නොමිලේ ලැබෙන්නා වූ මේ නිවීම බුද්ධ විඳ ගන්න අපිට බැරි වෙනවා. එනිසා තවදුරටත් මේ විදිහට කරන්න කරනකොට තමයි තේරෙයි දවසේ වැඩි වේලාවක් නැත්නම් දවසේ තියෙන ඊයට වැඩිය අද හුස්ම ප්‍රමාණය බලන්න වැඩි පුළුවන් නම් අදට වැඩිය එහෙට බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා යහපත් ජීවන රටාවක් කියලා. අපිට යම් විදියකට වෙලාවක් දී ගන්න බැරි තරම් කඹරන ජීවිතයක් නම් මැටි හරම් මැටි පාගන හරකෙක් හොඳයි. කවුරු හරි කියනවා මට හුස්මක් බලන්න බැරි තරම් දවසේ වැඩ තියෙනවායි කියලා. ඉතින් එහෙනම් 18 මාසේ බරපතල හිර ගෙදර නෙමෙයි මුළු ජීවිත කාලෙටම බරපතලයි වැඩ ඇති හිර දනුවක් වගේ තමයි තියෙන්නේ. නිසා හුස්ම පුළුවන් තරම් යාලු කරගන්න යාලු කරලත් අර නාකියා කිව්වා වගේ 104 ගෙවෙන හුස්ම දිහා බලන්න පටන් ගන්න. පුදුමාකාර සාන්ති කරයි කාටක්වත් ඒක වැඩිපුර සැලකිල්ලක් නැහැ ඔක්කොටම තියෙනවා. මරණ මොහොතට හොඳේ ලෑස්තියක් වෙලා තියෙයි. අපි හිතපො නැති පාලන ශක්තියක් එන්න පටන් අර ගන්නවා හුස්මත් එක්ක වැඩිපුර ඇසුරු කරන්න ඇසුරුවා. පසන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ හවස 4:00 to 4:30 දක්වා තිබූ පරියංක භාවනාවේදී මා පුරුදු පරිදි ආනාපාන සති භාවනාවෙන් පටන්ගෙන කම්පණය වන උඩුකයට සිත යොමු කළෙමි. මෙය ඊට පහසුවෙන් මට දැනේ. එහෙත් එය දැනෙද්දීම මගේ දකුණු ඇස දෙසින් ඉතා දීප්තිමත් ගෝලයක් සහිත ඇසකට සමාන ආලෝකයක් ඉතා සෙමින් මා දෙසට පැමිණේ. ඉතා විශාල ලෙස නලල මැද පතිත විය. මා මෙය දෙස බලා සිටියමි. එය පැහැදිලි කිරීමට අසීරුය. මා නැවත කම්පණය වෙත අවධානය යොමු කළෙමි. එහෙත් සියල්ල ඉතා වේගයෙන් සිදුවනසේ හැඟින. මා අමුතුම තැනක සිටනාසේ හැඟින. එය ජලාශයක්ද නොව
බලාකුලක්ද නොව ඉතා අලංකාර තැනකි. වරින් වර විවිධාකාර ආලෝකද පෙනින. මා වැඩිය මේ ආලෝකවලට කැමති නැත. අවුරුද්දකට පෙර පමණ පෙර මා ආනාපාන සති භාවනා කරමින් සිටියේදී මගේ හුස්ම රැල්ල ඉතාසියුම් වී හුස්ම කැටි කැඩි කැඩි ගෙහින් පසුව හුස්ම නැති තැනකට පැමිණ ගියේය. මෙය කිහිප වතාවක්ම විය. මා නැවත මේ දෙයම කර එම හුස්ම නැති තැනට ගිය පසු මා කිසිවක් නැති තැනකට පැමිණියමි. මට හැඟුණේ එය පෘථුවියෙන් ඉවත් වී අභ්‍යවකාශයේ ඉන්නා ලෙසය. ඉතා හැදිලි නෑ දූටි අකුරු වලින් තියෙන්නේ අඳුරය. මා සිතන විදියට මෙහි මා ගොඩක් වෙලා සිටියෙමි. එපා වෙනවා වගේ දැනුන නිසා හරි හෝ වැරදි අනිත්‍ය සිහි වුනේමි. එවිට ඉතා විශාල ආලෝකයක් මැදට මගේ බෙල්ල කැඩි ඇදවි. එදී මා එහි නතර කර කැවෙනසේ දැනින. බෙල්ල කොච්චර කෙලින් කරන්නට බැලුවත් එළන නොහැකිය. සුලි සුලඟට හසු වූවාසේය. ඉතා අමාරුවෙන් ඇස් හැරගතිමි. එදා සිට ආලෝකවලට වැඩි කැමැත්තක් නැත. භාවනාවේදී දුටුවා නොදැක්කාසේ කළුවරේම සිටියේය. සිටියෙමි. මා මේ සියල්ල ඔබතුමා වෙස තැබීම හොඳ යැයි සිතුවෙමි. ඔබතුමාගෙන් කාරුණික අවවාදද පතමි. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔතේ යෝගී වියක් වෙනකොට අපි අර නොදන්න ශේෂ්ඨයකට යනකොට තියෙන කුතුහල ගතිය, කෝඩු ගතිය හරියට බලපානවා. නමුත් ඒකට එක උත්තරයක් තියෙන එක නැවත නැවත යෑමෙන්ම ඒකට තියෙන බය, ඒ කෝඩු ගතිය නැති කරගත්තා රස පේනවා. අපි මේ දන්න යකා හොඳයි, නොදන්න යකාට වැඩිය කියන අදහසේ තමයි අපි ලෝකෙ හැදිලා තියෙන්නේ. අපි මේ දන්න යකාත් එක්ක ඉන්නවා. නොදන්න යකා බයයි. නම සර්වඥාසික මේ ප්‍රකාශයක් තියෙනවා. මේ දන්න යකා තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නොදන්න යකා තුල තියෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔය යකාත් එක්ක යාළු වෙන එකයි තියෙන්නේ. හරිම අමාරු. අමාරු මොකක්ද අපේ මේ සංස්කෘතිය නිසා. අපි අගයන් ආඩම්බරයන් අතුල අගය කරන්නේ දන්න ටික විතරයි. ඉතින් ඒකට තියෙන්නේ වැටකොට බැමි නැති, මුරකාවල් නැති අපේම අපේ ලොවක්. මේක ලස්සන පද හතරක් තියෙනවා. මට වෙලාවට එන්නේ නැහැ මේ. පුංචි වලාකුලේ ඉඳ යාළුවේ. අඳුරු ගැලේ යන්න යාළුවේ කියලා කියනවා. අපි බය නැහැ. අපි කියනවා ගෙදර වෙලා ඉන්න ඔය අඳුරු වලාකුළු බෑ, ඔය වලාකුළු බෑ. අපි ගෙදර වෙලා ඉන්නම් කියලා කියනවා. ඉතින් මඩොල් දුවේ පොඩි උන් කතා කරලා කියනවා. වැටකොට බැමි නැති, මුරකාවල් නැති අපේම අපේ ලොවක්. මේ අපිට මේ හෙනේ ගහලා තියෙන මොකද දන්නවද? අපි අනුන්ට වැටකඩවුළු දාන්න ගිහිල්ලා. එහෙම දාන එකට කවදාකවත් මේ කාටවත් නීතිපදනයේ කාට කවදාවත් මානසිකව ගැලවෙන්න බෑ. කිසිම කෙනෙකුට කිසිම වැඩකටවත් දාන්න යන්න එපා. එතකොට කාල කඩන ගියා වගේ තමයි තේරෙන්නේ. මේ භාවනා කරන යනකොට මේ සීමාවල් නැති, වැටකට බැමි නැති විවේකයක් හම්බ වෙන එකට යන්න බාධාවක් නෑ බය ඇර. ඒ නිසා තමයි කියන්නේ සද්ධාවෙන් ඵලයන්, සීලෙන් ඵලයන්, සතියෙන් ඵලයන්. එතකොට ඊට වැඩි අද ටිකක් ගිහිලා ආපහු වෙනවා. හෙට ඊටදී ටිකක් ගිහිලා ආපහු වෙනවා කියලා බලනකොට ඕක ඇත්තට බය වෙන්න දෙයක් නෑ. ඒක අපිට හම්බ වෙච්ච සුභාසින්තනයක්. ඉතින් ඒ නිසා මේක ගන්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. උපේන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. උත්හාන සම්පත්තිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ආරක්ෂක සම්පත්තිය. මේක අරසා කරන්න අපිට අම්ල දාත්තලා කියලා දීලා නෑ. ඔය පන්ති කාමර කවදාකවත් කියලා දෙන්නේ. අපේ ආගම කවදාකවත් කියලා දෙන්නේ නෑ. ආගමෙන් කරන්න තියෙන්නේ මේ කට්ටිය දන්න දෙය හිර කරන එක. එළියට පැනපන්. හැම ආගමක සාස්ත්‍රෝලේකම ඔක කියලා තියෙනවා. මේ පස්සේ ආගමේ ඉන්න අපේ පූජක පක්ෂය මේක වණ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපිට විතර යන්න පුළුවන් නේ, ඕගොල්ලෝ යන්න එපා. අපි දන්නවා යන ක්‍රමයේ කියලා. ඒගොල්ලෝ මේ අපිට හන්දියේ ඉඳගෙන ටිකට් දෙන්න හදනවා. නමුත්
කෙලීම කතා කරන ශාස්ත්‍රුන් වහන්සේට උන්වහන්සේලා කියලා තියෙන විශ්වාස කරපන් මාව පැනපා. ඒ නිසා මේක මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් යන්නේ තියෙන කැමති නැ යනවා නැත්තම් නැවම ගිහිල්ලා ගිහිල්ලා ආවට පස්සේ පේනවා අපි මේ වැට කඩතුළු කඩයිම් තියෙන දෙයට හරිය කැමති. මේ කොච්චර ලෝකේ වැටවල් ගහලා තියෙනවද කියලා බලන්න. වැටවල් ගහපේ එක එකක් ඉතුරු නැද මේකේ. ඔක්කොම හැඳි ගෑවිලා යන. ඔක්කොම මැරලා යන. වැට විතරක් ඉතුරු වෙනවා. ඒකේ බේන්නේ මිනිස්සුගේ තියෙන කුප්පකම. මිනිස්සු තියෙන කුහක ගතිය. මේ මහ පොළොවේ හිනානවලු බඩබදාගෙන මේ වැට ගහන එක අන්තිමට අඩි 6ක කෑල්ලක්නේ මැරෙන්න ගන්නේ. ඉන්නකම් මේක බදාගෙන කොච්චර නටනවද අන්තිමට මහ පොළොවේ හිනානවලු මේ යකා කොච්චර වැට කඩළු බඳගෙන හිටියත් මැරනකොට අඩි 6යි ගන්නේ. ඒක දන්නේ නැතුව මේ ඉන්නකම් මේ වැට කඩළු වලට කොච්චර නටනවද කියලා හතර හිනාවලින් එකක්ලු මහ පොළොවේ හිනාවෙනවලු මේ මිනිස්සු කොන්න වැඩවල. ඒක නිසා මේ වැට මායින් කඩතුළු නැති දේ තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒකේ පුංචි පිම්මක් ඔය බන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට පයින් පිම්ම ඔය පෙන්වන්න ගන්න. රූප ලෝකේ හැම වෙලාවෙම ස්පෙસિෆික් ග්‍රැවිටි එකයි ලෝකැලිටි කියන කැරක්ටර්ස් දෙකක් තියෙනවා. රූප හැම එකකම ඒකට විශිෂ්ට ගුරුත්වය කියලා එකක් තියෙනවා. ඒක තියෙන තැනක් තියෙනවා. ශක්තියට ඒක නන් ලෝකල් හැම තැනම ඉන්න පුළුවන්. ඒකට විශිෂ්ට ගුරුත්වයක් නැහැ තැනක් නැහැ. එතන ශක් ද්‍රව්‍යයක් ශක්තියක් වඩපත් වෙනවයි කියලා කියන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් නැති වෙනවා. ඉන්න තැනක් නැහැ. ඒක හැමතැන පැතිරලා යනවා. එතකොට මම යට ඉන්න බෑ. මම යා ඉන්නේ ද්‍රව්‍ය අල්ලගෙන. මොකද ද්‍රව්‍යේ තැනක් තියෙනවා. ඒ වගේම විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. එයාට ස්පෙસિෆික් ග්‍රැවිටි එකක් තියෙනවා. මේක කැඩෙන වෙලාව ආවොත් එතන විමුක්තියට යන්න යන්න ඕනේ. යනකොට පුදුමාකාර බයක් එනවා. අර වැට කඩවලතුළු වැට කඩ විම් නැතුව යනවා. එතකොට ආපහු එන්න හදනව අර දන්න නයාර උඹහට රිංගනවා වගේ මේක කරන්න තියෙන එකම දේ ඔය වැඩේ දැන් මේක කියලා තියෙන අවුරුදු 4 5ට ඉස්සරත් වුණා. පැය භාගයක් ඉඳගෙන ඉන්නකොටත් වුණා. උකට වෙන්න දෙන්නේ. පොඩ්ඩක් උකට ලෑස්තිලා යන්න ගියාට පස්සේ බලනකොට තේරෙයි මේ සිටි දෙව්දුව ගෙට එන්න හදනවා අපි දොරවහන්. අපි ඒතර සිටි දෙව්දුව ගීගම මොදේ වෙන්නේ? යගේ නංගි සරසති ගියගම මොදේ වෙනවා. එන්න සිරිදෙව් දුකට ඉන්න දොර ඇරලා තියන්නේ. එතකොට මේ බේම තමයි තේරෙන්නේ පිරිච්ච බවක් එන්න පටන් ගන්නවා. ඒකට පින ඉපදුවත් ඒක බාර ගන්නවා කියන නැත්නම් ඒක යෝජනා විස්තර කරනවා කියන දෘෂ්ටි හරියනකම් ආනිසංස නැහැ. ගිට එන්න ආවත් එන්න කියලා පාවඩෙල ගන්න දෘෂ්ටියක් තියෙන්න බෑ. සැබරද අපි කියන්නේ තෑග්ග බාර ගන්න එක අපිට නිතරම මේ තෑග්ග දෙනවා. අපි කියන්නේ හෙට ඉන්නම් නෝන මහත්තයාට උන්න සනිපුණාට පස්සේ ඉන්නම් නැත්නම් මහත්තයා පොඩ්ඩක් කඩේට ගිහිල්ලා තියෙන ඇවිල්ලා එනකන් ඉඳලා ඉන්නම් කියලා අපි හැම වෙලාවෙම ඕක එනකොට පස්සට දාන. ඒ තරම්ම අපි අපේ මේ සුබ සිද්ධියට හානි කරනවා. කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ මේ ලෝකේ තියෙන මොනවදෝ වගේ කියන යුතුයකම් ඔළුව තියාගෙන. මේ ජීවිතේ දෙන්න ඉස්සලා මේ එකම ගුලක්වත් අපේ ඔළුවේ තිබුණේ නැහැ. ආවට පස්සේ මේ හම්බෙච්ච ටික බදාහන බඩකටුත්ව ඒකටම නැහි. ඒ නිසා හම්බෙච්ච වෙලාවෙ පුළුවන් තරම් බලන මේ සිරි දෙව්දුව එතන වෙලාවේ පයින් ගහන්න එපා. එතකොට මූ දේවි ගෙට එනවා. සිරි දෙව්දුව එන වෙලාවේ එන්න දෙන්න කරන්න තියෙන්නේ මේක භාවනාවේ දිනුවක්ද සතියේද මේක වෙන්නේ කෙලස් අඩුකමක්ද කියලා බලාගෙන ඒකට පොඩ්ඩක් එන්න දෙන්න භාවනා කළ පමණින් දෘෂ්ටි හරියේ නැත්නම් ආනිසස නොලැබෙන බවයි මේකෙන් කියන්නේ. ඒකයි බුදුරජාණන්සේ කියන්නේ සෝවාන් වෙන්න දස්සනේන පහතබ්බා දෘෂ්ටි හරියට තියෙන්න ඕනේ. භාවනා කරුවට ඒක ඇතුළට එන වෙලාවේදී ඒක හරිද කියලා බාරගෙන ගෙට ගන්න දැනුව නැත්නම් එපලේ යන්න කියලා කිව්වොත් එහෙම මොනට කියලා ගැහුවොත් වුණ වතුරක් කෙරුවොත් කොච්චර ආවඩායි බොන් කියලා ගෙන්න කිව්වත් ගෙට එන වෙලාවේදී මොනට කියලා ගැහුවොත් එන්නේ නැහැ. එනිසා මේ වගේ පිළිසක කිසිම බාධාවක් නැහැ ඒකේ ගෙට එන එකට. නැත්නම් ඔයගොල්ලෝ ඒක පොඩක් පමා වෙලා ඉන්නේ කියලා කියනවා අඬලා කියනවා. අනේ අද නම් ඉන්න එපා. අනේ මෛත්‍රී බුදුහාමුදුර ආවට පස්සේ ඉන්න බැරිද? අනේ දුවට බබා හම්බුනට පස්සේ ඉන්න බැරිද? අනේ මහත්තයා රට ගිහිල්ලා ඉන්නේ එනකන් ඉන්න බැරිද? කියලා ඉති ආරය කියනවා හොඳයි. උඹ එන්න කිව්ව නිසා ආවා. එපා නයන්ය. ඉති යනකොට සත්‍ය යන්නේ කොච්චර අඬාඬාද කියලා හිතන්න බෑ. මිච්චර මේ මිනිස්සයා කියලා මම මේ ඔක්කොඩ මෙඩිය සලකලා මේ මිනිස්සයා ගෙදෙට්ට ගියා.
ඒ මනසේ එපයි කිය. දුව දෙන්නම් කියපු හිඳ අපි දුව දුන්නා. දෑවැද්දත් ඉල්ලුවන්ද ඒකත් දුන්නා. දුවයි දෑවැදි සීරම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා. නරිවැන නාඩගමේදී දැවැද්දි ඉල්ලපු නිසා දුන්නා. ඉතින් එපා කිනවා මොන කරන්නේ. හැමදාම සත්‍ය අපේ ගේ ළඟට ඇවිල්ලා එලිපත්තට ඇවිල්ලා මේ අපි කරන අනදරයට අපි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය නිසා මුසුප් වෙලා අපහු යනවා. ඉතින් ඒකට අපි කොච්චරක් විවෘත වෙන්න ඕනද? අපි කොච්චරක් අලුත් දේවල් වලට පුරුදු වෙන්න ඕනද? අපි කොච්චරක් සෙල්ලක්කාර වෙන්න ඕනද? අපි කොච්චර රැඩිකල් වාදි වෙන්න ඕනද? මේක තමයි යෝනිසමනසිකාරය කියන්නේ. යෝනිසමනසිකාරය කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. අපි පොතේ තියෙන වයිස් රිෆ්ලෙක්ෂන් කියන. ඥානන්ද සාංශ කියන රැඩිකල් රිෆ්ලෙක්ෂන් උන්නෝනේ මගුලක් ඉච්චාවේ එන්නරිනේ. ඉතින් ඒ නිසා දසනා පහතබ්බයි. ඉතින් හුඟ දෙනෙක් කියනවා මේ භාවනා කරන්න ඕනේ නැතුළු සෝවාන් වෙන්න දසනා පහතබ්බ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ අබ්බාසෝ සූත්‍රයේ. ඉතින් මොකටද ඔබ වහන්සේ මේ කට්ටිය ධ්‍යාන භාවනා කරවන්නේ කියලා මම අහනවා. මං කියනවා දසනා පහතබ්බ වෙන්න භාවනා මේක ගන්න එපාය. අරගෙන ඉවලා ගෙට එන වෙලාවේ මේ ගෙට ගන්න එක තමයි මෙතන මේ තියෙන්නේ. එනේ අමුත්තට ප්‍රධාන අමුත්තට සලකන සැලකිල්ලෙන්නේ අමුත්තා ඒ ප්‍රධාන අමුත්ත බාටපත් වෙන්නේ. අපි එයා මේ සාමාන්‍ය අමුත්ත විදිහට සලකලා හෝ නොකියාපු කෙනෙක් විදිහට සලකලා කටයුතු කරුවොත් හරිම භයානකයි. ඒ නිසා අපි මතක තියාගන්න සූදානම් ශරීරය නැත්නම් ලෑස්තිලා යන් මේකට සාදර වීම තමයි මම දෙන උත්තරේ. නැත්නම් ලෑස්තිලා යන එක තමයි මේකට තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදී සිටන විට සමහර වේලාවන්හිදී ශරීරයේ සමබරතාව ගිලිහින්නක් මෙන් දැනේ. මෙය නිදිමත ඇති විට කිරා වැටෙනවා මෙනි. නමුත් එම අවස්ථාවේදී නිින්ද ගොස් නොතිබිනි. මෙය බොහෝ විට සිදුවන්නේ ආනාපානයේ සංසිඳීමට ආසන්නයේදීය. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අම්මලා දන්නව ඇති පොඩි එකේ නිදාගත්තට පස්සේ ඇඟ වැක්කිරන ගතියක් එනවා. පොඩි එකා ඉන්නකන් නඟලනවා, අරේ නටනවා, මේ නටනනේ. නිින්ද ගියාට පස්සේ එහෙම වැඩනවා. ඒ වගේ තමයි තර්පෙක් ගහලා මැරුණට පස්සේ කොණ්ඩේ පීරුවට හිටින්නේ නැහැ. ඒක තමයි මේ කොමා එකද ඉන්නේ මැරුණද කියලා දැනගන්නේ. කොමා එක මැරුණා එක වගේ වෙලාවට තර්ප විස ගහලා තියෙන්නේ කියලා කොණ්ඩේ පීරලා බලනවා. එහෙම නැත්නම් මෙතන පොල් කූරකින් ගහනවා. වයිට් පල්ලු නැග්ගනම් පණ තියෙනවා. වයිට් පල්ලු නැග්ගනම් අර නැහැ. කොණ්ඩේ පීරුවට පස්සේ හිටින්නේ නැත්නම් පණ නැහැ. ඒ වගේ තමයි නිින්ද ගියාට පස්සේ අපේ ඇඟ රිලැක්ස් වෙනවා. අපිට අපි හිතන V shape බොඩි එක දාන බුම්බගෙන ඒක නම් මොකුත් බෑ. ඒව ඔක්කොම රගපෑම තියෙන්නේ නිින්ද නැතිကြီး වෙලාවේ තමයි. බහ ඒ කියන්නේ රිලැක්ස් වෙන්න ඕනේ. භාවනාවේදී රිලැක්ස් වුණාට පස්සේ මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒකට පවතින මේ කණේ ස්වරූපේ තියෙන බොක්කේ ඉන්නකොට අපි ඉන්න ස්වරූපේ තමයි මේ කණේ තියෙන. ඒක එහෙම කොක්කන් ගහලා තමයි ඉන්නේ. මැරිච්ච මනසේ ස්වභාවය මරනකොට බලන්න එයා එහෙම තමයි මැරෙන්නේ. ඒ තමයි ප්‍රകൃතිය අපේ. අපි මේ පුම්බගෙන මේ බොඩිය දාගෙන ගාමිණී පොන්සේක වෙන්න හදනවා, මයිකල් ජැක්සන් වෙන්න හදනවා, අනම්මනම් කරනවායි කියලා කියන්නේ තන්නේ කර රඟපෑමක් තියෙනවා. නමුත් සර්වඥාජේ වාඩිලා ඉන්නකොට බොහොම හොඳට ඉන්නවා. මොකද උන්වංශයක ගොඩක් කල් පුරුදු කරගෙන ඉන්නේ. ඒ නිසා පේනවා භාවනා කරගෙන යනකොට කොත්තනකදී හරි භාවනා වෙනවනම් මට ඕන විදිහට කය පවත්වන්න බෑ. අපි ගියා මේ භාවනා මන්ත්‍රයන් හදන්න අපිට තැනක් නැතු වෙච්චායි කඳුබඩ මේ පේමසිරි ස්වාමීන් වහන්සේ ගාව භාවනා කරන්න කියලා අපි 40 50ක් විතර ඉඳ දුන්න ඇත්තරම අපිට ඔක්කොම මම ධම්මජීව හාමුදුරුවෝගේ සිව්පස දායකයා මම සිවුරුත් පූජා කරනවා ආහාරත් පූජා කරනවා නේම තේනාසනත් පූජා කරනවා බෙහෙතුත් පූජා කරනවා භාවනා කරන්න කියලා ඒ කිව්වට පස්සේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ මුළු රිට්‍රීට් එකම වීඩියෝ කරන්න ඕනේ කිව්වා ඉතින් ඔක්කොම අරගෙන ඇවිල්ලා එතකොට මම කිව්වා මම කැමති නැහැ මම හැබැයි වාද කරන්නේ මම ඉන්න තැන ඉඳලා මේගොල්ලෝ වීඩියෝ කරා. එදී දවසක් උත්සාහ කරා මේම කතා කරන එක ඉස්සරහ ඉඳලා ගන්න වගේ නෙවෙලු පස්සේ ඉඳලා ගන්න බෑ. ඒකට වීඩියෝ එකේ සවුන්ඩ්ස් නැහැ. ඉතින් දැන් ඔන්න පොඩි කේස් එකක්. එදී මම ඊට පස්සේ මම කට්ටියට කිව්වා ඒ හැමදරුවන්ගේ වැඩි දැන් හරියන්නේ නැහනේ. ඉතින් මට දැන් තැකයක් ආවේ පේමසිරි හැමදෝ අවසර දීලා මම වැඩේ අවුල් කරාද කියලා. ඊට පස්සේ මොකද්ද අපිලා පේමසිරි සාංශයට මම කිව්වා අනේ සාංශ මම දන්නේ නැහැ. ඔබාන්තලගේ arrangements මම කැමති නැහැ ෆොටෝ ගන්නට ඒ නිසා මම කිව්වා වීඩියෝ කරන්න එපයි කියලා. උභාංශ අවසර දීලා තිබුණාද කියන්න දන්නේ නැහැ කියලා. මම අවසර දෙයක තමයි ඔහොත් එහෙම හිතනවාද කියලා.
ඊට පස්සේ ඔය එකේ ඔක්කොමලා කිව්වනම් දමජිව හඳු කියපු දේ ඉවරනේ කතාව මං ගන්න නැතුව අනික් කට්ටිය ගන්න කිව්වනේ ඔක්කොම ඉවරනේ වෙඩි. ඕගොල්ලෝ මෙතනට ආව රඟපාන්නද කියලා ඇහුවා. කැමරාවක් තියෙනකන් ඕගොල්ලෝ මෙහෙම ඉඳී කිව්වා. ඒතර දන්නවක බොරුව කරන්න කියලා. භාවනා කරනකොට තේරෙයි කිව්වා වැක්කෙරලා නින් ආල්පදායන්න වගේ. එතකොට කීතා කිව්වා ඈතින්ද මෙවිනා භාවනා කරනවා කියලා. දැකලා තියෙනවද කියලා රාජ්‍ය නායකව භාවනා කරන ෆොටෝ පත්‍රයේ තියෙනවා. පුම් බගන මෙහෙම කරන හරියට එක්කම බරුවනේ භාවනාව වෙනවනම් තම මොහොතකට මේ කයෙන් සමු ගන්න. ඒකට යායා ප්‍රകൃතියට වැටෙනවා. ජී හරි බයක් ඒක හරි විශේෂම තරුණ තරුණ යන්න භාවනාට යන්න ප්‍රධානම හේතුව භාවනා කරනකොට මේ වැක්කෙන්නේ වැකිලි ඒගොල්ලන් තරම් වෙන්නේ නැහැ. ඒක ලැජ්ජවට තියලා ඒකෙදි සතිය පිහිටවන තමයි මේ group meditation කියන එක පටන් ගත්තේ. ඒක මහසි සයිඩ් සෝංශි පුරුදු කරපු දෙයක්. ඒකට අපි උත්සාහ කරනවා ඒ වෙලාවෙත් පුළුවන් තරම් දැනගන්න මේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් මට ඉරියව්ව පවත් ගන්න පුළුවන් වෙලා අනික කල අසංස්කාරිකවම ඉරියව්ව වැක්කෙන්න වෙලා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි සාමාන්‍ය ජීවිතයේ ගතනකොට දවසට පැය 6ක් භාවනා නිදාගත්තේ නැත්නම් භාවනා නිදාගත්තේ නැත්නම් දවස් 3කින් අපිට පිස්සු හැදෙනවා. ඉන්සොම්නියා. ওই නිදා ගන්න පැය 6 තමයි අපි ඔක්කොම රිකන්සලියේෂන් යන්නේ. ඒ නිසා මානසික අසහනයක් තියෙන කෙනෙකුට නිඳ නැතුව හිටිය දවස් 3ක් අසාධ්‍යයි. ඒ වෙලාවේ තමයි අපි ඇඳුරකට ගිහිල්ලා හැංගිලා කොකන් ගහගෙන වෙන දෙයකට වෙන්න ආරම්භ. ඒ වගේ එකක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මම කියන්නේ භාවනා කරන එක නින්ද යන ඔක්කොම භාවනා කරනවා කියල. ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. භාවනා කරන වෙලාවේදී කයේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව වැටහෙන්න පටන් ගන්නවා. මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. හැබැයි පහු වෙනකොට ඒක බාරගත්තට පස්සේ ආයේ ඒකටත් වෙලාවක් හම්බුන එක හදන්නේ. ඒ නිසා මේක දිහා බලලා බලන්න ඒතියෙදි මං ඊට වැඩිය අද සතිමත්ද? ඊට වැඩිය අද ඉරියව පවත්වන්න පුළුවන්ද? ඊට වැඩිය අද මට මේ ආනපනේ පවත්න්න පුළුවන් දේලා කරගෙන යන්න පහුවෙනකොට ඔක ඒ මේකට පස්සේ කියන්නේ මේ නිින්දට අවදි වීම කියලා එකක් හිටදේ. ඒ වෙලාවෙදි තේනවා මගේ බෙල්ල කඩා වැටලයි කියලා. ඒත් හදන්න යන්නේ නැහැ. කරබන ඉන්න දැන් ඔබට ඕන හදාගන්නේ. මොකද මම කියලා නැහැ නේ අඟට බෙල්ල කඩා වැටෙන් කියලා. අඟට කියලා තියෙනවා ඔබ පහසුවෙන් හිටම ඊට පස්සේ බොඩි නොලෙජ් එක කතා කරලා කියනවා. මට ඕන නම් කෙලින් කරගන්න නැත්තම් නිකයි. තම කීප කරක් නෙමෙයි කියලා. ඒකට ඉබේම ඒක බැලුමකට උලංග ගැවක හැදිලා එනවා. ඒ නිසා මේකෙන් අපි පේනවා මේ අපේ මේ කියා ගන්න කයත් විවේක වෙනකොට අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. අපේ මේ කියා ගන්න හිතත් ඒක නම් අපිට ඕන විදිහට පවතින්නේ නැති බව ඉතින් වැඩි නෝ වැඩි කල නොගොස් තේරෙනවා නේද? ඉඳගෙන ඉඳි කියලා ඉඳගෙන ඉන්න බෑනේ අපිට. ආනපන හිටියන් කවට ඉන්නේ නැණේ. කයත් බෑ. මේක පශ්චාත්තාපයට ගන්න එපා. නමුත් මේකටත් මම අවදි වෙනවා. අවදි වෙන්නේ කොහොමද? කෙලින් තිනුන කෙලින් තින බව දන්නවා වැක්කෙනකොට වැක්කෙන බව දන්නවා කිව්වොත් තමයි අපි කවදා හරි යථාර්ථයේ තේරුම් ගන්න. ඒ නිසා මේක එච්චරම මොකද්ද බාධාවකට ගන්න එපා. දහිතුමත් වෙලා ඉදිරියට කරගෙන යන්න. මම නහන්සේ අවසාන ප්‍රශ්නය ධර්ම දේශනාව ගැන අවසර ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව මෙන් කරුණා භාවනාව යනුවෙන් වෙනම භාවනාවක් තිබේද? කරුණා භාවනාව වඩන අන්දම කියා දෙනමින් ඉල්ලා සිටිනී වහන්සේට තෙරුවන් සරණයි. ඔය චතුරාර්ය භාවනාවල හතරම තියෙනවා මෙත්ත කරුණ මුත්ත උපේක්ඛා කියලා. ඒක මේ විසුද්ධි මාර්ග පොතේ තියෙන බොහොම සවිස්තරව. මොකද ඒක ටිකක් සැර වැඩි ඇත්තටම ආධුනිකයෙකුට බලන්න මායරක තියෙන බුදු පඬිස්සංශ ලියපු එකක් කොහොමද කරාටේ පඬිස්සංශලාට බයිනවා විපස්සනා විතරයි කරන්නේ සමතේ කරන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලේ සමතේ සම්පූර්ණ දාන එදිනා ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් කියලා මට ඉන්ටර්නෙට් එකේ ගන්න ඇති මයිලක කොපියක් මයිලක තියහිට මම කීප දෙනෙකුට දීලා ඒක මේ එහෙම වෙලා කාටරි ඕනේ නම් මට ඒක දෙන්න පුළුවන්. ඒක මොකද මම දන්නවා ඒක හරිය ෂෝට් ටු ද පොයින්ට්. ඔය විස්තර මොකක්වත් නැහැ. මොන්තර විපස්සනා කරපු කෙනෙකුට මෙන්න මේකයි මෛත්‍රී භාවනා, මේකෙන් කරුණා භාවනා, මේකෙන් වෙනස් වෙනවා. මේ කරුණා මේ මුදිතා කියලා හරිය ලස්සනට විස්තර කරනවා. ඒක ලියලා තියෙන බෑ සුජාතෝ කියන ආමඳුර මැලේසියා. ඕ සබ්ලයිම් මෙඩිටේෂන් හැබැයි ඒක පඬිස්සංශගේ අදහස තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ පොත ගන්න ඕන නම් හොඳයි. නැත්නම් විස්තර වශයෙන් කරනවා කරන්න තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ ඒකෙදී මෛත්‍රී භාවනාවට ගන්නේ සියලු සත්වයන් කෙරෙහි හිතසුව.
කරුණාවට අරමුණු කරන්නේ දුක්ඛිත සත්‍යයේ. දුකටපත් වෙච්චි තමන් දන්න කෙනෙක් අරමුණු කරලා ඒ පර දුක්ඛේ සහන රසා එයාට සහන ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ මාසි භාවනා කරපු ඔක්කොටම විපස්සනා යොර් කරාට පස්සේ ඒ කෝස් එකක් දෙනවා. මෙත්ත කරන මුත්ත උපේක්ඛා කියලා. ඒ පන්සිසනාති මේ කඳුවට ඇවිල්ලා අවුරුදු 3ක් ඉඳලා තියෙනවා. ඒටි වයසක ලොක් එකෙක් ඇවිල්ලා හොඳට විපස්සනා කරා. විපස්සනා කරපු දායිසි සයිඩොට බොහොම ගෞරව කරනවා. ඊට පස්සේ විපස්සනා යම් මට්ටමකට ගියාට පස්සේ ආට මෛත්‍රී භාවනා කියලා දුනවා. පහුවෙන් දැවිලා බණින්න පටන් අරගත්තලු මෙහෙම මූණට දෙයි කරගල මොකද්ද මට මේ කරපු වැඩි හරි මේ කියලා. ඉතින් සයිඩෝ කරමයි මට මේක කලින් කියලා දෙන්න තිබුණානේ මෙතන නිරස තියෙන ඔච්චර කල් මොනවද මට කියලා දුන්නේ. මෛත්‍රී භාවනානේ බඩු කියලා ඒකට රස වැටලා මනුස්සයාට. අර කරපු විපස්සනා උඩි මෛත්‍රී කියපු දවසේ ඒක කලින් කියලා දුන්නේ නැහැ කියලා බැන්නා. එතනම් පුදුමාකාර රසයක් තියෙනවා මේ විපස්සනා කරලා මේක අල්ල ගන්න නැතුව එකේ ගා ගන්න නැතුව මෛත්‍රී කරන එකේ. ඒ වගේම තමයි කරුණ භාවනාවේ. කරුණ භාවනාව කියලා මේ අනුන්ගේ දුකක් කාට වෙහෙසෙන්නේ යන්න එපා. එයාට සාන්තියක් වෙන වැඩක් තියෙනවනම් තමන්ට සාන්තිය තේරෙයි. මේ කාගේ හරි ප්‍රශ්නයක් වෙනකොට මේ වෙහෙස වෙන මිනිසයා බලආදී තියන තුලවල ගන්න. මේ ධර්මනුසයරද්ද ඒක තේරෙනවා. මර මනුස්සෙක් ලාහුර ගිල මූණ අට කරන මල ගෙදරක වගේ තියාන බලාන ඉන්නකොට අර මනුස්සයට මොනවද පේන්නේ? නිසර්ගදත්ත මහරජ් කියනවා අදුප්පත් මනුස්සෙක් වීදියේදී කලන්ත ඇදලා වැටලා තියෙනවා. ඉන්දියාවේදී. ඉතින් එතෙන්ට ළඟට එන මෙයාට හොඳට සීය තියෙනවා. ළඟට එන මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තිබුණලු. ග්ලූකෝස් ටිකක් ගේන්න, වතුර ටිකක් ගේන්න. ඉතින් මෙයා බලනවලු මේ මූණ කියවනවලු එන කට්ටිය. ඔක්කොම ප්‍රතිකර්ම කරා. තාම සීහ ආවේ නැහැ. හැබැයි මෙයාට හොඳට සීහ තියෙනවා මේ වැඩේ වෙනකොට. ටික වේලාවක් යනකොට මිනිස්සුන්ගේ මූණ පේන්න තිබුණලු මෙයා ඉවරයි කියන එක. ඒක මෙයාට තේරුණාලු. එයා පණ තියෙනවා තාම. එතකොට තේරුණාලු මේ මම ජීවත් වෙන මේ මිනිස්සුගේ මූණේ. ඒත් එක්කම මගේ හිත මගෙන් ආත්මෙන් ඇදලා ගන්නවලු. මම මැරෙනවා. දැන් මිනිස්සු හිතලා ඉවරයි මම මැරෙයි කියලා. ඒ මූණෙන් පේන එක දිහා බලනකොට ඇතිවෙච්ච අවබෝධයෙන් තමයි අවුරුදු 30ක් විතර ඊට පස්සේ ඍෂි කෙනෙක් විදියට මිනිසුන් උපදෙස් දුන්නා. මිනිස්සෙක් ළඟට ගිහිල්ලා උදව් කරනකොට මූණ අට කරගෙන යන්න එපා. ඒක උදව්වක් නෙවෙයි ඒක හුණියමක්. කරුණාව කියලා කියන්නේ තමන්ට තව කෙනෙකුගේ අනුකම්පාවක් ඇතිලා දුකටපත් වෙච්ච ලාවේදී පුදුම ධෛර්යයකින් ගිහිල්ලා එයාට අත දෙන්න ඕනේ. මම ඔබ නෙමෙයි මම වැරදුනත් අරින්නේ නැහැ. ඒ වෙනතු අයියෝ අනේ කියාගෙන යන්න පටන් ගන්නවනම් ඉතින් ඒක කිව්වේ ඔය කොච්චර කරුණ භාවනා කරුවත් හිතේ වෙහෙස තියෙනවනම් ඒක කතා කරන්න යන්න එපා. ඒක සම්පූර්ණ ධර්මයට විරුද්ධයි. ඒ නිසා කරුණා භාවනා කරන්න. කරලා තමන් ළඟ තියෙන විල් පවර් එක තමන් ළඟ තියෙන මේ ස්පිරිචුවල් good vibration එක දෙන්න අනිත් කෙනා. තමන් ළඟ තියෙන bad vibration එක දෙන්න යන්න එපා. ඒ ඩෙඩ වෙච්ච මනසර කරන මහා ඌණියමක් එක. දැන් පැත්තකටලා කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දෙන පැත්තකට වෙන්න. ඒකට හොඳට කරන්න ඕනේ කරුණා භාවනාව. ඉතින් මේ වෙලාවේ මම කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මම මේ සතිපට්ඨානෙ උගන්වන්නට යනම් මන දේවල් ලොලු දන්නේ. ඒතර මුළු සභාවම යනවනේ පිටපොට. මම ඒකට යන්නේ නැහැ. නමුත් මම කියනවා විසුද්ධි මාර්ගය කියවන්නේ. ඒක සංක්ෂිප්ත එකක් තමයි. ඔය 4 sublime meditation කියන එක තියෙන්නේ. ඉතින් මම ළඟ කොපි ඇතුණාට පුළුවන් මට මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනේ මම දන්න විදියට මට ෂුවර් නෑ. මට ඒකට යොමු කරවන්න පුළුවන්. ඇත්තටම කවුරු හරි සීරියස් නෑ. දැන් අපි විනාඩි 5ක් විතර වැඩ කරන්න තියෙනවා. මේ දායක කණ්ඩායම ඇතුළත ඉන්න දායක කණ්ඩායමකට කතා කරන්න ඕනේ කියලා කිව්වලු. නමුත් වැඩ අධික නිසා මට වෙලාවක් ගන්න දුන්නේ නැහැ. ඊයත් යන කියලා වෙනම කතා කරන්න. ඉතින් ඒ අයගේ හරි කමන්නේ කාගේ හරි වෙන අපි සාකච්ඡා කළ යුතු හොඳයි කියලා හිතන මාතෘකාවක් තියෙනවා. සතිවාරය සමාප්ත කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් සාකච්ඡාවට ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මට මේ දිනවල පොඩ්ඩක් දැනෙනවා මගේ හිතේ තියෙන ශ්‍රද්ධා ගතිය පොඩ්ඩක් අඩු වෙලා ඉත ඇකිලිලා තියෙන වගේ ගතියක්. එතකොට ඒ වගේ ගති මඟ හැරගන්න කරන්න පුළුවන් මොන වගේ උපක්‍රමයක්ද කියලා කියලා දෙන්න පුළුවන් නම්. මේ සමන මේ ශ්‍රද්ධාවත් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම කල්පනා කරනකොට මෙතන ඉර්ධිපාදවල තියෙන ඡන්ද ඉර්ධිපාදේ කියලා.
ඡන්දීත්පාදි කියන්නේ මොනවා නැතුවත් මම කුසල ඡන්දිය කඩාන යනවායි කියන ඉතිපාදයක් තියෙනවා. මට අවශ්‍ය දේ ලබා ගන්න වෙන ඡන්දීත්පාද. ඊගාට සද්ධාම නම් සද්දා ඉන්ද්‍රියක් විදියට, සද්ධා බලයක් විදියට තුම්පලක මේ සද්ධාව අපි කතා කරනවා. කතා කරන්නේ එකට එකක් උසස් සද්ධාව. සද්ධා ඉන්ද්‍රියක ඉඳලා සද්ධා බලයක් වෙන තැන සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරලා තිනවා අසද්දේන කම්පතිති සද්ධා බලම්. මට සද්ධාව නැහැ කියලා තේරුණාට කම්ප නොවුනොත් ඒක තමයි සද්ධා බලය කියන්නේ. එතන උස්සස්ම සද්ධා. මම ළඟ සද්ධාව නැහැ. දැන් මම දන්නවා මම ළඟ මේ අවශ්‍ය දෙවි ඉන්නේ නැහැ. මම ළඟ සද්ධාව නැහැ. මම ළඟ තියෙනවා ඔලොමොල එහෙම නැත්නම් හිතුවක් කාර හිතා. ඒක දැකලා කම්ප වෙන්නේ බල සද්ධාව කියන්නේ අනිත්‍ය දෙයක්. ওই වගේම ඔයා නැගලා එනවා. කම්ප වුනොත් ආය හදන්න බෑ. කම්ප නොවි සිටීම අසද්දේන කම්පතිටි සද්දා බලන් කියන පච්චක් කොට ගන්න. එහෙනම් මෙතන. මෙහෙට මම පුදුම රැඩිකල් උත්තර තියෙන්නේ. මේ අපේ ලොක්ක දෙන්නෙක් විතර ඇස් එක්කලා බලුවොත් බුදුහාමුදුරුවෝ හරිපුත්තු සංසාරි මේ අතරමැදි ඉන්න මිනිස්සු තමයි අපිව වටලා. මේ හැම දෙයකම සද්දාව ඇති කරන, හැම දෙයක්ම බලයක් ඇති කරන, හැම දෙයක්ම ධර්මයක් ඇති කරලා දෙනවා. අපිට තියෙන සද්ධාව නැත්තම් එහෙනම් අපේ පන්සලට එන්නේ බෝධි පූජාවක් තියෙන පිරිත් නුලක් ගැට ගන්න කියලා මේගොල්ලෝ කීයක් හරි පින් පෙට්ටියට දාගන්න හදනවා මිසක් ආ සද්ධාව නැතිවීම සද්ධාව දුර වෙනවා ලක්කන හොඳම ලකුණ ඈ glad game එක හොඳයි ඒකේ තියෙන you must try to find a reason to be glad under any circumstances thank you නමන් සද්ධාව නැති වෙලා නමුත් gediy pitin මං ඉන්නවනේ බෙල්ල කැඩලා නැහැ අතපය කැඩලා නැහැ නේ තාම gediy pitin ඉන්නවනේ ඉතෝගී කාට එන්න පුළුවන්. මේ බෞද්ධාගම් කාරෙන්න විතරක් නේ අපබ්‍රංශ ප්‍රශ්න. අපබ්‍රංශ ප්‍රශ්න මේ වැඩිහිට ගත්ත ශ්‍රද්ධාව දැන් ප්‍රශ්නයක් කරගන්න. මේ ගමන යන්න ගත්ත හැරමිටිය දැන් මේ හැරමිටිය ප්‍රශ්නයක් කරනවා. ඒක නිකන් උඹ නැතුව වගේ නේ හරිද? නෑ යාල කුණු ගන්න හද. මටත් එක තමයි කියන්නේ. මේ කොමලා මේ මන් දැන ඒකෙදී මං බැනුම් අහන වචනය කියන්නේ මේ ගෑනුන්ට ඕක වැඩි. ඒකට හිතනවා අනිවාර්යයෙන්ම සද්ධාව gediyak වශයෙන් අර වායු gediyak වගේ ඇවිල්ලා තියෙන්න ඕනේ නිතරම. ස්වාමිනාසෙන් ඉතින් ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරපු ගා වැරද්ද වෙනකොට හිත ඇකිලිච්ච ගතියක් තියෙනවා ඒකයි මම කියන්නේ. හිත ඇකිලුණාට අතාරින්න, ගේම අතාරින්න Taman time table එක කරනවා. ওই වගේ පිපෙන වෙලාවක් වෙනවා. ඒ පිපෙන වෙලාවට යන්න තියෙන ෂෝටස් කට් එක තමයි ඇකිලුණා කියලා පශ්චාත්තාප නොවීම. පශ්චාත්තාප වුණොත් මේ වීස් වේස් ඇන් මීන්ස් මතක් වෙන්නේ. පශ්චාත්තාප නොවී දැන් ඔන්න බලපහ හිත ඇකිලා. දැන් ඊට පස්සේ අතෙන් යන්න තියෙන මාර්ගේ පෑදෙන්නේ හිත අවදීන් තිබ්බොත්නේ. ඇකිලිච්ච හිත මම ගත්ත එකක් නෙවෙයි. ඉල්ලගත්ත එක ආපු එකක්. ඒක දෙය දුන්නා. මං ගත්තා. සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඒතියෙදි එතකොට තියෙන සජීවී දාම මේ සතුට වෙනකද හිත හොඳට පිරිච්ච වෙලා විතරයි සතුටින් ඉන්නේ අනික වෙලාව මේ ඔඹ විමනගෙන ඉන්නවා කියන එක නෙවෙයි. එනිසා ඒ වගේ දේවල් එද්දි අපි ඒත් අපි නිකන් හටියට යසකෝසල මල්ලිකාව තානේ බෙදනකොට පණිවිඩයක් කියනවා බන්දුර සේනාපති සහ 500ක් මැරලයි කිය. තමන්ගේ සුවම්පුස්තේ ඇතුළේ සේනාව 500ක් මැරලා. තල්පත ඉනි ගහගෙන දානි බෙදෙන. ඉතින් සංඝයා විශාල ගාන මහා සංඝේ 16ක් අතින් පොඩි දීශයක් වටන අපි වුණා. බණින හොඳටම මේ සංඝයා ඉදිරිපිට තියාන මොකද්ද මේ හැතිරි කරපු වැඩේ? ඒකට සාරිපුත්‍ර සාන්ති කතා කරලා කියනවා ඔබ මෙච්චර දාන දෙන එකේ මොකටද මේ හොදි දීශයට කැඳහන්නේ? ඌක මහ දෙයක්ද කියලා. නෑ නෑ සාරි. හොදි දීශය නෙමෙයි ප්‍රශ්නේ. මේ සංඝයා ඉදිරිපිට වෙච්ච ගමන් කනගාටු වෙනවනේ කනගාටු වෙන්නේ මේකට ස්වාමීන් වහන්සේ කියලා තල්පත් විරෝධය. ඒකේ තියෙන තමගේ සම්ප්‍රසයතුළු 500ක් මැරලයි කියලා. එතකොටයි සාරිපුත්‍ර සාන්තයේ තියෙන මේ ශ්‍රද්ධාව නිසයි මේ සංඝයා ඉදිරිපිට හොදිදී සැලීමයි ප්‍රශ්නේ. හොදිදී ෂේ නෙවෙයි. අඬනවා නම් අඬන්න ඕනේ. සම්ප්‍රසය මැරලා. ඒ දානෙ කටයුතු තමයි කරන්නේ. යාර තියෙන සංඝයාගේ ගෞරවය මේ විශේෂයෙන්ම සලකන්න තමගේ සම්ප්‍රසයගේ ආධානය ගන්න දැන්. මැරල පණිවිඩය ඇවිල්ලා. හිත වැටෙන කොච්චර වැටෙන්න ඕනේ. මොකක්ද කියනකට උනා නම් එහෙම තව පවුල් 500කටත් වැටේ හිත. ඇයි මේක ගා ගන්න එකම නෙවෙයි. මම කක්ක කරනවා අනේ කට්ටිය ගන්න. වැඩේම ඔච්චරයි ඔය පවුල් කනවා කියපුවාම කක්ක කරලා කපංකයි. සිගිරියට ගිහිල්ලා නැහැ. ඇසිගිලිට යන්නේ නැහැ. ඒක එළියේ කක්ක කරලා
ඔයාට ටිකක් දෙන්නද? ඔයාට ටිකක් දෙන්නද? ඔයාට ටික. ඉතින් ඒගොල්ලත් කියනවා අනේ ඔයා දෙනකොට ඉතින් කක්ක වුණත් බෑ කියලා බෑනේ. මයි ළඟට උඩට මං කියන මේ අනේ එකක් නා කරලා උඹත් එපා කක්කත් එපා. ඔකයි මහාන වෙච්චාම තියෙන ජොලිය. මහලකට තිනවා බන්දේසි අරගෙන. මං දන්නවා ඔය ඇදීන කක්ක කියලා. මං කියන නෑ අවශ්‍ය නෑ. මොකක්වත් ඕනේ නෑ. ඒකෝට බබත් නෑ කක්කත් නෑ මොකුත් නෑ. ඒකද කියන්නේ අපි දිරියමව මොනවා තිබ්බත් තමුගේ යුතුයකන් ටික කරනවා අනගාතු වෙනවාදී ඕන්න කොට බඳන අඬනවා පැත්තකට වෙලා එළියට ආව වැඩ කරගත්තා. ඒ එහෙම නැතුව මේ සංසාරේ කොට එන්න බෑ. මොකද කියන්නේ ඉවර කරමුද? පරණබවනාගෙන හොයි කීපත කතා කළ නිසා ස්වාමීන් වහන්සේ ඒ සතර දිපාතුලින් එකක් තමයි උපේක්ෂා භාවනාවත් එතකොට සමනාසේ ඒ එකත් ඉන්ටර්නෙට් එකෙන් බලන එක සුදුසුද? එහෙම නැත්නම් වහන්සේගේ ප්‍රතිසක් ලැබෙනවද? මොකද්ද? උපේක්ෂා භාවනාව. ඔව් ඒ අතර මේ හතරම මේ අපි මීතර ගල් ලිව්වා සමසත්තරිස් කර්මස්ථාන කියලා. ඒකෙදි කේමනන්ද කියලා සාංශනමක් හිටියා ලෝක අපි ලොකු සාංශන තුනක් පස්සේ ස්ථානේ බාහිර ලිව්වා ලියවනක්ේ උපේක්ෂා භාවනාව සුපර්බ්. ඒකේ පොඩි පැම්ප්ලට් එකක් සංස්ථාවේ හැම සාකා කාර්යාලයටම ඇරියා. පස්සේ අච්චු ගැස්සුවා. ඒකෙත් තියෙනවා කරුණා භාවනාව. හැබැයි ඊට වැඩිය හොඳයි පන්දිස්වාංශික එසේ එක කරුණා භාවනාවට. මෙත්ත කරුණ දෙකට හරිම ෂොක් එක. ඒක තියෙන්නේ ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් කියන පොත. එහෙම නැත්නම් අපේ සංස්ථාවේ අච්චු ගහ පොතක් තියෙනවා සමසතරිස් කර්මස්ථාන කියලා. ඒකේ කියවලා බලන්න මම මෙහි ඉඳලා කියන එක අසාධාරණයි. මොකද ඔයගොල්ලන්ට පොතක් අත් දෙන්නේ නැතුව. මේ පොත ටිකක් ලොකු පොතක්. කේමනන්ද සාංශික ලියවණක් තියෙනවා. හරි ලස්සනට රචන වෙලා තිනවා උපේක්ෂාව කියන එක සම්නික්‍රම විපස්සනාවක් කියලා තියෙනවා. එනිසා මේ මහා ශික්‍රම හුත්තටම පුරුදු කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වගේ තියෙනවා. ඉතින් ඒවට ඇත්තටම හුඟක් ඉච්චර දක්ෂ නැතුනොත් මම ඒ වගේම සභාවේ සාකච්ඡා කරන්නෙත් නැහැ. ඒක ප්‍රතිපත්තියක් අච්චි. මොකද මම කියන සත්‍යයත් එක්ක නෙමෙයි මේ යන්නේ. ඕෆ්ලයින් යමුති තේරවාදී කොටස්නේ. ඒක ඉතින් මම කරන්නේ ඒවට අදාළ තොරතුරු ටික දීලා පැත්තකට වෙනවා. මම බුරුමේ ඉඳදී කරා පන්දිස්වාංශෙත් එක්ක ඊටත් වැඩිය කෙනෙකුට දෙනකොට කැත නැතුව දෙන්න පුළුවන් ඒ සමසතරිස් කර්මස්ථාන කියන පොත. ඉතින් මම කවුරු හරි මට ඊමේල් එකක් එවනවා නම් මට පුළුවන් ඒක ස්කෑන් කරලා එවන්න සංස්ථාවේ තියෙන හතර ඒක නම් ෂුවර් එකට මම දන්නවා මයි ළඟ තියෙනවා කියලා. ඒක සිංහලෙන් තියෙනවා. අර ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් කියන එකෙත් උපේක්ෂා භාවන නරක නැහැ. නමුත් මම අපේ ලංකාවේදී වෙච්ච හොඳ එකක් විදිහට මම උපේක්ෂා භාවනා ගැන ඒක මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ මෙත්ත කරුණ මුදිත වැඩ කරන්නේ නැති වෙලාවේ තමයි උපේක්ෂා වැඩ කරන්නේ. පුළුවන් නම් මෙත්ත කරුණ මුතුලින් වැඩ ගන්න. ඒක ලෝකෙට වැදගත් වෙනවා. මොනවාක්වත් බැරි නම් උපේක්ෂා වෙලා නිකන්. ඒක ගොක්ම මොරච්ච දෙයක්. මේකට කියන්නේ භ්‍රමචර්ය උපේක්ෂාව කියලා. සංඛාර උපේක්ෂාව තරම්ම ගැඹුරු නෑ. හැබැයි ඊට ඔබම ආසන්න යනවා. නෑ link එකක් නෑ මට කවුරු හරි ගියා මතක් කරලා එව්වොත් මට හදලා එවන්න පුළුවන්. ඒ කියන්නේ මේ මට මතක් කරලා එවන්න ඕනේ ස්වාමීන් වහන්සේ ආවල් දවසේ ධර්ම සාකච්ඡා කියපු විදිහට මේ චතුරාර්ය භවනා ෆෝ සබ්ලයිම් මෙඩිටේෂන් පොත මට ගන්න ක්‍රමයක් එවන්න. ඒ වගේම සමසත්ලිස් කර්මස්ථාන පොතේ කියන ඒව ලිව්වේ නැත්නම් මට මං මේ කොහේ ඉඳලා මොනවා කරනවද දන්නේ නෑ. ඒකෙන් තමයි මං ගියාට පස්සේ වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ මම කරන්නේත් නෑ ඔය ළඟ ඉන්න හමුරුගෙන කතාල කියන අන්නර ගෑණියක් කියලා තියෙනවා මට ප්‍රශ්නයක් මල වාද උන්නෝ කරලා දාපන් කියලා. ඔන්න මගේ වැඩ. එහෙනම් ඒකෝල කියන්නේ අන්නර මිනිහෙක් කියලා තියෙනවා අන්න එහෙනම් බලපන් කියලා මම දෙනවා ඒකට. මට කරන්න බෑ. තියෙන වැඩ තියෙන හැබැයි මට ඊමේල් එකක් එව්වොත් මට මේ ළඟදී එක්කෙනෙක් චෝදනා කරා මම ඊමේල් එක දැකලා නැහැ කියලා කවදාකවත් වෙන්නේ නැහැ මගේ ඇති. ඒකට මම අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ කියන්නේ ආන්සර් කරනවා වැරදුනොත් ඒකේ කර්ම ශක්තියක් තමයි. මට ඩියුමක් කෙව්වොත්, ඊමේල් එකක් කෙව්වොත්, කද්දාවත් මම කොච්චර වැඩ තිබුණත් ඒකට අඩු ගානේ පස්සේ දෙන්නම් කියලා හරි දෙනවා. මොකද මම උදව් අරගෙන තියෙනවා. ඒක නිසා මම හැප වෙලා ඉන්නවා. ඒ වැඩේ කරන්න. හැබැයි මට කියන්න නැතුව මේ කවුද එවන්නේ? ඒක කවුද එවන්නේ කියන රටේ ඊමේල් එක නම් පේනවනේ. මොකද්ද කාරණා? සමහර ඉදා කියපු දේ කරලා එවන්න කිව්වට ඉතින් මේ කමටන් සූද කොන්න වගේ තමයි. මට වැඩක් නැහැ. මට තේරෙන්නේ නැහැ. ඉතින් මම කරලා බල නිකන් ඉන්නවා. උඹට ඕනේ නම් කමටාන් සුද්දන්නේ මේ කතා කරන්නේ ආනාපාන ගැන මෙන්න ආනාපාන කියනවා මිසක්කා මාත්‍රකාව කියන්නේ නැතුව මේව කතා කරුවොත් බංගාලි බොක්කට දැම්මා වගේ තමයි හොයන්න බෑ. මන්දනේ කට්ටිය කැමති නම් මට ප්‍රශ්න නැහැ.
ස්වාමීන් වහන්සේ දැන් දවස ඇතුළත අපි වැඩ කරගෙන යනකොට මේ මං වැඩ කරගෙන යනකොට එක ප්‍රොජෙක්ට් එකකින් තව ප්‍රොජෙක්ට් එකකට යනවා මිසක් ඒක තුළ දැනීමක් තියනවද ඒක විස්තර කරන්න මට මහන්සිද මට දුකයිද වගේ ඇඟීමක් ප්‍රකාශ වීමකින් තොරව ඒක ඉවැලුවේට් වෙන්නේ නැතුව කෙරීගෙන යනවා. හැබැයි දවස් ඉවර වෙනකොට කවුරු හරි ඇහුවොත් ඔයාට මහන්සිද කියලා ඒ වෙලාවේදී තමයි මේ මොහොත ගැන එහෙම දෙයක් තියනවා කියන එක ගැන හැඟීමක් එන්නේ. ඉතින් එතකොට වෙන්නේ ස්වාමීන් වහන්සේ සතිය නැතිවීමක් නැත්නම් සතියේ අරමුණ විවිධ ආරම්භන වලට මාරු වීමි යෑමක් වීමක්ද වෙලා තියෙන්නේ කියලා. ඒක අවස්ථා දෙක තව ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙච්ච වෙලාවල් තමයි දැන් වෙදින්ට යනකොට වෙද එක මාරු වෙනවන සීතල දවස් තියෙනවා. අර ඉතින් ඔෆිස් එකට ගියාම අද හරීම සීතලයි නේද කියලා අහුවම ඇත්තටම දැන් මට හිතෙනවා මේක වචනයක් කියන එක. සීතල එකට අපි රස්ස කියන වචනේ දැම්මෝ මොකද්ද වෙනස කියන්නේ? ඒක නිසා දැන් මට තේරෙන්නේ නැහැ ඒකේ මගේ සතිය නැතිකමද නැත්නම් මේ මනස ප්ලේන්ද කියලා. ඒක කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තමයි. කොමියුනිකේෂන්. ඒ කියන්නේ අපිට ওই ප්‍රශ්න වෙන්නේ කාට හරි රිලේට් කරනකොට විතරනේ. Taman system එක පවත්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ. කාට හරි රිලේට් කරන්න හදනකොට එයා අපේ වයිබර් එකේ නෙමෙයි ভাইබ්‍රේෂන් එකේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ වෙන ভাইබ්‍රේෂන් එකට. අපිට ඒ දෙයක් කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳට කතා කරලා අපි මේ වැදගත් කෙනෙක් නෑ. එයාගේ ভাইබ්‍රේෂන් වල අපි බහින්න ඕනේ. එයාට අපි මෙතෙන් දෙන්න බෑ. කවදාකවත් බෑ. එයාගේ ভাইබ්‍රේෂන් එක බෑලා කටයුතු කරන එකයි කරන්න තියෙන්නේ. මොකද ලෝකේ ඉන්නේ ඒකට කියනවා parallel universe කියලා. මගේ යුනිවර්ස් එක මෙයා ළඟ නෑ. අපි ඔක්කොම එකම තාලාවේ වාඩි වෙලා ඉන්නේ. නමුත් මෙයාගේ අගයන් ආඩම්බර සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා සමහරට මල්ටිවර්ස් කියලා කියනවා මේකට. අපි හිටියට අපි මවාගත්ත ලෝකේ නේ අපි ජීවත් වෙන්නේ. කොමියුනිකේෂන් එකක් කියන සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ පිස්සු මෑඩ් බෑඩ් මෑඩ් මෑඩ් වර්ල්ඩ්. එයා කතා කරන්නේ එයාගේ බේස් එකේ ඉඳලා. ඉතින් මට පුළුවන් කතාන්නේ පිස්සු දෙයක් ඕ මේ මොනවද කතාන්නේ මම වැඩිට ඇඟිලි ගහන්න එපා. ඒකෙන් එතකොට තියෙන මනස ඔරොප්පු වෙනවා. හොඳම වැඩේ තමයි හොඳට ප්‍රශ්න දෙයක් අහලා එයාගේ බේස් එක අල්ලන්නේ. අල්ලගෙන උත්තර දෙන්න ඕනේ හැටියට පොඩි ළමයෙකුට කතා කරනකොට. අපිට බෑනේ ඊළමයට මේ මගේ මට්ටමට ගන්න. මොකද බබා ඔයාට ඕන කරන්නේ වතුර දෝනේ. ෆෘට් ජූස් ද? කූල් ද? කියලා අහනකොට තමයි තේරුම් ගන්න පුළුවන්න්නේ මෙයා මොනවද ඉල්ලන්නේ කියලා. ඒකෝට අපිට දෙන නොදෙන එක බලතයි. කියන එක කියනකො හරියට මට තේරෙන්නේ නැහැ කිව්වට. වතුර උන මනුස්සයා උන වතුර වක් කරා වගේ වෙනවනේ. ඒනයි සමහරවිට තරහ ගිය වෙලාවට ඉතින් ඔක්කොම ටික ඒකේ තරහ යනවට කරන්න කියනවා මේ චීප් මැටි වලන් ටිකක් ගෙනත් යන්න කියනවා බාග පිටුට. ඒ හරිම ලේසි වැඩේලු ඒක. අරගෙන ගහන්න කියලා කුඩු වෙන්න. ඒතකොට අර මනුස්සයා දාන්න දෙමුට තද වෙලා ඉන්නේ කිය. දැන් එහෙම නැත්තම් මේ වටනයි කන්නේ ගහන්නේ. චීප් මැටි වලන් ටිකක් ගෙනත් යන්න කියනවා පෝච්චි වගේ ඒවා ටිකක් ගහන්න. ඒක තියෙන්න ඕනේ ජීවිතේ නැතුව මට තද වෙච්චම අනිනවද ඒක මම කියනවා මේ මට්ටමකට යන්න පුළුවන් මට මං වැඩ කරගෙන ඉන්නේ මේ දේ බලපන් බෑනේ එන්න මම ගියා ඉතින් සයි කොමියුනිකේෂන් ප්‍රශ්නයක් තියෙනවා තමයි ඒ කොමියුනිකේට් කරනකොට ලොකු සාධක නැහැ යාගේ මට්ටමට බහින්න බැරි නම් අපි කරන බාහනායි වැඩන්නේ අපි කොත් දෙවියන්ගේ මහා පහත් මිනිස්සු ගමශය කතා කරන්නේ මාවත් ඇදලා දාන්න වැඩන්නේ නේ අපි දෙන්නගේ එකතුවට ගෞරව කරනවා නම් ඒ මනුස්සයට මම ඒ මනුස්සය ඉඳන් මං ගිහිල්ලා මට කරන්න පුළුවන් දේ කරනවා බැන්නම් කියනවා බෑ. හැබැයි ඔක්කොම මෙහෙලා කොමියුනිකේට් වෙන්නේ නැහැ. අද කවදාවත් අපේ සාකච්ඡාව කොමියුනිකේෂන් නැහැ. ඒ කියන දේ කරනවා ඒ මනස උඩතර ඉන්නකොට ඇල්ලතර දෙනවා. යන්නේ කොහෙද කියලා හොත් මල්ලේ පොල්. කොමියුනිකේෂන් යන්නේ ටෙලිපතික් මයින්ඩ් ටු මයින්ඩ්. ඒකට වචන එකකින් බෑ. ඒක වෙන පැත්තකින් කියනවා මේ පැත්තෙන් කියනවා. ඒතකොට තමයි ගෙස් කරන්න පුළුවන්. ඒත් ගෙස් වර්ක් එක. ඉතින් ඒ කියන්නේ SMS සිස්ටම් එක තිබ්බට කවදාකවත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි බඳිනවට වැඩිය දික්කසාද වැඩියද? ඕනෙම දවසක කසාද රෙජිස්ටර් කරනවට වැඩිය වැඩිලු දික්කසාද රෙජිස්ටර් වෙනවා. ඒ තරම් ලොකු බැඳීමකින් පටන් ගන්නෙ. බලනකොට වැරදි ප්ලග් එක නිගහලාදී. බලනකොට උන යකා. ලස්සනයි කියලා තමයි වැඩේ යන්නේ. පස්සෙන්කොට යකා. ඕනේ ඉදාට ඉතින් දික්කසාද? ඉතින් ඒ නිසා අපි සරුවචනාසිකේ තියෙන අත්ත ධම්ම නිරුද්ධ පටිභාන කියන සිව්පිලිසිඹියා ලොකු පොතක් පටිසම්භිදා මාර්ගයේ
ඒක බලන්නේ මේවන්සේ අර්ථ කරන්නේ මොකද්ද? ඒකේ අර්ථින් ධර්මතාවය මොකද්ද? එයාගේ නිරුත්ති කිරීම සඳහා මොන වගේ නිදර්ශන මොන වගේ උපමා රූපකද පාවිච්චි කරන්න කියන එක බලන්නේ නැතුව මම උත්තර දෙන්න හදනවා කියන්නේ ගාන හොඳට බලන්නේ නැතුව ලියන්න හදනවා. ඉතින් ඊට පස්සේ මොන ප්‍රමේය දැම්මත් කෝකියුරත් වැඩක් නැහැ නේ. ගාන ලියවිලා ගාන ස්ටඩි කළා නේ. අද කවදාවත් වෙලා ගන්න නැහැ නේ අපි කවුරුත් කියන දේ හරියට විවේකීව අහන්න. ඒකනේ මේ කවුන්සලින් මෙච්චර ඕනෙලා තියෙන්නේ. ෆ්‍රී ඇසෝසියේෂන් මෙච්චර ඕනෙලා තියෙන්නේ. හැම කෙනාම තමන්ගේ තණ්හා මාන දිට්ටි වැඩි වෙන දේවල් විතරනේ අහන්නේ. ඒ අහන මනුස්සයාගේ ගැන කම්පැෂන් කිනක ඇත්තෙම නැහැ නේ අද. ඔය කොච්චර ටෙක්නොලොජි එක ඩෙවලොප් වුණා. ඒ වෙනුවට බෑන්ඩේ කියන්නේ හොඳට වීක අහන්න පුළුවන් මේ මනසට එතනම අහුම්කන් දීමෙම සාන්තිය ලැබෙනවානේ. ඔය කවුන්සලින් වලින් කරන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා කොමියුනිකේෂන් ප්‍රශ්නක් තියෙන මේ මුළු ලෝකෙම අද තියෙන්නේ ඔය කොච්චර හයි ටෙක්නොලොජි තිබුණත් කද්දාවත් කියන්නේ මයින් ටු මයින් රිලේට් වෙන්නේ නැහැ අපි. වෙච්ච වෙලාවට අපි නිකන් සහෝදරයෝ වගේ අපිට තේරෙන්නේ. එක පවුලේ අය වගේ තේරෙනවා. හැබැයි ඒක වෙන්න ගොඩාක් වෙවි වෙවි ඉඳලා තමයි අපි හරියට කොයින් වෙන්නේ. දැන් ක්ලච් එක දෙනකොට වගේ නැත්නම් ජර්ක් කරනවා එන්ජින් එක හිටිනවා. අද මම කිව්වේ අර සතිපාසලේදී දරුවෝ කවදාකවත් අම්මලා තාත්තලා එක්ක කතා කරන්න දිරු ගෙදරදී. අහුව ගම වචනයක් ගහලා යනවලු යන්නේ. ඒ තරම මිස් කොමියුනිකේෂන්, ඩිස් කොමියුනිකේෂන් දෙමාපියෝට දරුවෝ ඉන්නේ වෛරෙන්. දෙන්න අතින් අත අල්ලගෙන පාරේ ගියාට ගෙදර ගිය ගමන් ෆයි බඳපු කට්ටිය යනකොට නම් එන්න ඩාලින් කියන අතින් අල්ලන්න තමයි යන්නේ මොකද ලෝකයාට පේනවාද බඳපු දෙන්නෙක් වගේ කියලා බෑන්දා තමයි ගෙදර ගිය ගමන් කිරි හැටි ඔළුවේ නමනවා මම බඳින්න නැතුව ඉනකොට මම මයිලඟ හිටපු වෙන ඕන කෙනෙක් එයත් අප්සෙට් මහත්යත් එක්ක මට කියනවා මේ අපි දිහා බැලලා දෝයා බඳින්න නැති එහෙම කරන්න එපා ජොලි මේ ජීවිතය කියලා මම කොහොඳ හොඳ හොඳ ඔයකොල්ල බැල එතනම හිටියා එහා පැත්තෙන් ගෙදර ගිගේ කෝ හැමදාම හැන්දාට එන හොතරම් බීලා ගෙදර ගෑනින් කවදාකවත් එළියට එන්නේ නැහැ හම්බ කරන හැටි තේරෙමුණා ඊට පස්සේ කිව්වා ඒ දිහා බැලලා හරි අපි දිහා බැලලා හරි දන්නවා ඔයා බඳින්න ඒ මම කෝ හොඳයි 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 ස්තුතියි ඉතින් ඒ ඇඩ්වර්ටයිස් කරන්නේ ඒගොල්ල තමයි මට හිරු ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරලා කිව්වා මේ කවුදෝට මම කතා කරලා කිව්වා මෙහෙමයි මට අදහසක් තියෙනවා ෆුල් ටයිම් භාවනා කරන්න කියලා. එතකොට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් මයි ළඟට ආවිල්ලා කියනවා මයි පස්සේ ආවිල්ලා පුතා ඇත්තටමද කිව්වේ? මං දැනගත්ත මොන දේ බලනකොට මේ පිටරට ගිහලා නැද්ද? බැඳලා නැද්ද? ඒක ඌව කරන්න නෑ පැවිදිින්න යන්න ඕකද? මං දන්න කෙනෙකුත් ඉන්නවා හරි අමාරුක වැටෙනවා ලෝකෙදී. ඉතින් පොඩ්ඩක් පිටරට ගිහිල්ලා බලලා බැඳලා ඕනෙම නම් පස්සේ කරන්නකෝ කියලා. මම හොඳයි 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 කියලා මම දැනගත්තා එනවා ඊට පස්සේ එයාගේ අක්කා හම්බුණා භාවනා කරන මම කව උඹේ අක්කා වෙනංගි මෙන්න මට දීපු ආලේ ඇත්තටම අම්ම කෙනෙක් වගේ මේ තරහට නෙමෙයි ළඟට ඇවිල්ලා මාව වඳුන්ලා දීලා මම දන්නවා අපේ මිනිස්සුරිගේ ප්‍රොෆෙසර් කෙනෙක් අනේ ඒක නම් කරන්න එපා ඉතාම ගෞරවෙන් කිව්වේ එයා ඒකකට මට තේරෙනවා මෙයා කතා කරන්නේ වෙන මොකද්ද ලෝකෙක ඉඳගෙන මම මට එතන හිටපු මම අන්නේ කණි කිව්වා දන්නවද මට ඇවිල්ලා කියපු දේ මේ වැඩේ නම් කරන්න එපා කියලා මන්ට තව එක්කෙනෙක් භාවනා කරන ගමන් යන ගමන් බස් එකට යන ගමන් කියනවා මේ මම එයාට කතා කරලා කිව්වා මං හිතුවේ නෑ නේ චෙකස් ලෝකේ නාමලු කෙනෙක් ටෝක් එකක් දුන්නා 1 2 3 4 සමාධි මේ ධ්‍යාන භාවනා ගැන දී මං කිය මං හිතුවේ නෑ කවදාකවත් මේවා කරන්න පුළුවන් දේවල් කියලා. මේ හැමතුරු මේ භාවනා කරනවානේ. මේ සමථ ධ්‍යාන ගන්න පුළුවන් කියනකොට බැලුවම අයිතියා. ඔය සීරියස් ගත්තද කියලා හෙව්වා ඒක. මං කිව්වේ එහෙනම් මොකටද මං ආවේ ටෝක් එකට. මේ පිස්සු කතා කරනවා ඌ ඇහුවට කමන්නේ කරන්න එහෙම නෑ යන්න බෑ. ASCII මං ධම්මික හැමතුරුන්ට කියලා කිව්වා ඔබතුමා අඳුරලා ජීව මිනිහ ආවලා. මයිත් එක යන ගමන් මට කියනවා බස් එකට යන ගමන් වටරයි කරන්න නම් යන්න එපා. අපරාධී තරුණ ජීවිත නාස්ති කරගන්න එපා ඊය. මේව ලෝකයක් අද තියෙන්නේ. සත්‍ය තිබුණට ඔය එක එකත් වතුරට බහලා පින්නේ නේ උන්නේ. ඔක්කොම ගොඩ බිනන්නේ. වතුරට බහව එක්කරන උපදෙස් දෙන්නේ නෝ ගොඩ ඉඳගෙන. ඒක තේරුම් ගන්න බැන්නම් භාවනා කරන්න බෑ. ගොඩ ඉඳලා පින්න ගොය වතුර බහලා ඉන්නාට උපදෙස් දෙන අයයි. වතුර බහලා පින්නේ එක නෑ උඟාවක් වෙන සත්‍යය. භාවනා කරන එකට දෙන මූ තාම ගොඩ ඉඳලා මේ තපල් මාර්ගික ක්‍රමයට අපිට උපදෙස් දෙන්න දැන්. ඒක කියනවා ස්තුති. ඔයාගේ වැඩේ බලාගන්න. අපි මේ දියවැල කපාගෙන ඉන්නේ අපිට ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ. අපි දෙල්ල මේ ඉන්නේ.
එතකොට මේ දීවැලේ වෙනකන අසාර්ථක වෙච්ච මිනිහත් වටිනව ගොඩ ඉන්න මිනිසුන්ට වැඩි. භවනා ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා මේ මිනිස්සු ඉන්නේ මොන තරම් අවිද්‍යාවකද කියලා. අනුකම්පාවත් වැඩ කරන තන්නේ කර වංචනික ධර්මයක් විදියට. මෛත්‍රියත් වැඩ කරන තන්නේ කර වංචනික ධර්මයක් විදියට. ඉතින් හැබැයි දොස් කියන්න බෑනේ මිනිසු. ඉනසන්නේ. ඒක තමයි ඉනසන් මන් නැහැ කියන්නේ. ඔය පාරේ ගිය නැත්තම් මන්නේ අමාරු වෙන්නේ. ඉන්ස අපි අද වැටිලා ඉන්න communication problem එක. ඉන්ස කතා කිරුවොත් communication එක තව තව upset එක. කතා නොකර හිටියොත් damage එක අඩුයි. පිළිගන්නවද? කතා කරොත් කෝරි ගොඩයි. අද අපි අපායට යන්නෙම කතා කරලා. වචනේ. එච්චරම සතු මරන්නේ නැහැ. එච්චර හොරකම් කරන්නේ නැහැ. එච්චර කාමීච්ඡාචරෙන්නේ නැහැ. යන හරියක් යන්නේ අපායට. වචනේ. communication problem ඇති. බුදුරණාට පස්සේ බුදුරජාණන්සේ මිනිසුන් කතා කරන්න පැකිලුණා. කොහොම කියලා දෙන්නද මේගොල්ලෝ ඉල්ලන්නේ මේ තණ්හාමාන දීටි. පස්සේ තමයි කියලා දුන්නේ නිසා කොතන කරි communicate වුණා නම් මොකක් හරි ඒක spiritual. අපි ලං communication යන්නේ නැහැ ඒ නිසා සමාජික ජීවත් වෙනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම්. මේ මිනිසුත් එක්ක ජීවත් වෙනවා කියන එක හිතදී කොච්චර සැපද කියලා හිතනවා පැත්තකට වෙලා තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා ඉන්න ගියාම මත ඒකට සෑහෙන පිනක් ඕන. ඔගොල්ලෝ හිතන් තියන්නේ මේ ගිහිගේ අමුදරුව රකින්න පින තියෙන්න ඕනයි කියලා. නෑ. අපිට චැලෙන්ජ් කරන බුල්ලෝනම් බැල වරෙන්කො ටවුන් එකට අපිත් එක වැඩ පෙන්නන්න කියලා. ඔය බයට ජීවත් වෙලා ජීවිතෙන් පැනලා ගිහලා කැලේ ඉඳලා ආරම්භයේ ඉඳලා වැඩක් නෑ. බුල්ලෝනම් බැල වරෙන්කො කියලා. මේ ජීවිතලට ඔය බය පක්ෂෝ ඉබ්බ කට්ට ඇතුළට ගත්තා. ඔව් ඔව් බෑ තමයි. ඔයගොල්ලෝ කාගෙන ඉන්නකො කියලේ අකු ළඟන ඉන්න එක තමයි කරන්නේ. වෙන පුම්බන්න යන්න යන්න බා. දැන් අපි පැය භාගයක් වැඩිපුර අරගෙන තිනවා. ඒක නිසා අපි ඈ? මම යොර කර විතර කරමු. අහන්න දෙන්න මයික් එක. මයි පැත්තේ මට ප්‍රශ්න නැහැ. ඕගොල්ලන්ට පාස පැත්තට දෙන්න නැත්තම්. ස්වාමීන් වහන්සේගේ ඊයේ ධර්මදේශනාවේදී කිව්වනේ මේ විඥානේ මේ මායාකාරය කියලා. මේ එතකොට මේ මායාකාරයගේ අර දැන් සමාධියටත් එයා ඌට සමාධියක් වෙන්නන්න පුළුවන්ද? ඔය මිච්ඡා සමාධිය කියලා තියෙන්නේ. මිච්ඡා සමාධිය තියෙන්න පුළුවන්. ඒ නිසා මිච්ඡා සමාධිය දන්නේ නැත්නම් සමාධිය කවදාකවත් තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ රෝල් ගෝල් දන්නේ නැත්නම් ගෝල් කියන එක තේරුම් ගන්න බෑ. ගෝල් කියන්නේ කුරගා බලන්න පුළුවන්. හැබැයි තියෙන හැටි ඔක්කොම ගෝල් නෙවෙයි. තිරසෙන් සියල්ල රත්තරන් වෙන නිසා අපි මිච්ඡා සමාධිය හොඳටම දැනගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මිච්ඡා සමාධිය සම්මා සමාධිය වෙන් කරන හැටි කියලා එකක් තියෙනවානේ. මේක වෙරිෆයිබල් නේ. අරක වෙරිෆයි කරන්න බෑ. වෙරිෆයි කරන්න යනකොට ඒක මේ ඩිස්ප්‍රූව් වෙනවා. මේක වෙරිෆයි. ඒ නිසා විඥාණයම දුන්නට එයා වික්කට අපි බඩු බාරගන්නේ වෙරිෆයි කරගෙන. වෙරිෆිකේෂන් එක විතරයි බුදුරජාණන් වහන්සේ ගත්ත එකම ටූල් එක. යමක් වෙරිෆයි කරන්න බැරි නම් බුදුහාමතුරු දුන්නත් ගන්න එපා. මොකද ස්වාමීන් වහන්සේ එක හොයාගන්නේ? මිච්ඡා සමාධියත් එක්ක කම්පෙයා කරන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. මිච්ඡා සමාධිය විතරමයි සම්මා සමාධිය තේරුම් ගන්න මේ ප්‍රයිවල්රි එකට තියන්න ඕනේ. ඒ කියන්නේ අපිට කවදාකවත් මධ්‍ය ප්‍රතිපදා තේරුම් ගන්න බෑ අන්ත දෙක දන්නේ නැතුව. අන්ත දෙක දුරුකල දෙයක් වුණාට දන්නේ නැතුව දුරු කරන්නත් බෑ. අපි හිතනවා කාමීත්‍යචාරය කියන එක දන්නේ නැතුව හිටියොත් හොඳයි කියලා. මුන්දර කවදාකවත් මධ්‍ය ප්‍රතිපදා තේරෙන්නේ නෑ. බුදුජානක අවුරුදු 26ක් රජ සැප වින්දා. කුමරියන් එක්ක පිරිමි නැති ලෝකෙක සම්ම්‍ය සුරම්ම්‍ය සුබ ඍතුගුණේ වෙනස් කරමින් බොහෝම සුඛෝපභෝගීව ගත කළා. ඒකට දන්නවා මේ කාමසුකල්ලි කාරණේ. ඉතින් දුෂ්කරක්‍රිය අවුරුදු 6ක් කරා. ඉතින් අපිට කියන්න පුළුවන් මෙච්චර පින් කරපු බුදුහාමතුරු අන්තිම වයසේ අවුරුද්දේම ජීවිතේ මොකටද දුෂ්කරක්‍රිය කරේ? මේ දෙක මැද තමයි මධ්‍ය ප්‍රතිපද. මේ දෙක දන්නේ නැතුව කොහොම මේ මධ්‍ය ප්‍රතිපද එනවා කියලා ඇසිමිලේට් කරපු එකක් වෙන්නේ නැහැ. රියැලිටි නෙවෙයිනේ. ඒ නිසා අපි සතු මරණයට තමයි අබේදාණේ වටනකම තේරෙන්නේ. සතෙක් මරනව දැකලවත් නැති දන්නේ නැති මනසට කොහොම කියලා දෙන්නද? අබේදාණේ වටනකම. ලොකු බුද්ධහම උදව් කරපු ඔක්කොමලා දියා බලන්න අශෝක රජුර හොඳටම උදව් කරා ඡණ්ඩාශෝක වෙච්ච නිසා. දුටුගැමුණු රජුර දුෂ්ට ගාමිණි වෙච්ච නිසා උත්තරම සාසනයට දුන්න වැඩක් අඟුලිමාල
999 ලේවිත කපපු නිසා පහේ ශාක්‍ය මහරහතන් වහන්සේනමක් වුණා. පටාචාරාව රෙදි නැතුව පාරේ හෙළුවෙන් දුවපු නිසා විනීතර භික්ෂුණීන් අතර පළවෙනි තැනට පත් වුණා. අපි මේ වැරද්ද පංගාරලා හොඳ හදන්න හදනවයි කියලා කියන්නේ මේ ලෝකේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. වැරද්ද සද්දකීම තියෙන්න ඕනේ. එතකොට තමයි මේක දැනසම මිච්ඡා සමාධිය කියන එක පිටු දකින්න එපා. මිච්ඡා සමාධිය සාපේක්ෂ දෙයක් සම්මා සමාධිය. ඒ වගේම උිට වැඩි බුක්ක අමාරුයි සම්මා සතිය මිච්ඡා සතිය. මිච්ඡා සතිය දැන තුකොම අපි සම්මා සතිය තේරුම් ගන්න. මේ අල්ලපු ගෙදර මිච්ඡා සතිය තියන අපිට සම්මා සතිය කරන්න බෑ. මගේම අල්ලෙම තියෙන්න ඕනේ. ඒක නිසා කියනවා මී මැත්තා. අදන ඔය මී පැණි තියෙන්නේ. ඒක ලෝකේ තියෙන හොඳම මල්ටි විටමින් එකනේ. ඒකටත් අසුචි මූත්‍රා ටික ටික ගන්නවා. ඒක දවසක් අපි අර ගෙදර ළඟ තිබුණා මේ කුණු කානුවක්. ඒතුළු මිමැසි අල්ලන එකෙක් ඇවිල්ලා ඉඳලා ඒකේ අර කුණු කානුවට ගිහිල්ලත් මූ එකතු කරනවා මල් පරාග වගේ. ඒ මුහිමත ගැලුවට අපි කියන ඕකිනු ලොකුවම ඔය මිමැස්සා ඔච්චර රසට මිපැණි හදන්න මූත්‍රා ටික කොයි වැස අසුචි ටික කොයි ගන්නව පදම දන්නවා. ඊට පස්සේ ඒක රාජභෝජනයක් බවට පත් වෙනවා. ඉතින් අපි හරිම රසයි. ඒ නිසා අපි ළඟ තියෙන මේ හැම දෙයකම ඕකේ කලවමක් තියෙන නිසා අපි මේ පිටු දකින්න හදනවනේ මිච්ඡා සමාධියේ. ඒ ආගම විසින් අපිට ඇති කරපු බීතිකාවක්. සත්‍ය දකින්න මිච්ඡා සමාධියට සාපේක්ෂව සම්මා සත්‍ය දකින්න. සම්මා සත්‍ය හැම එකටම මිච්ඡා කියලා ඔය මේ කැබිනට් එකේ තියෙනනේ ෂැඩෝ කැබිනට් කියලා එක. විරුද්ධ පක්ෂේ ප්‍රාතිබින්දුක විරුද්ධ පක්ෂයෙන් නේද කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදී කරන්න බෑනේ. ෂැඩෝ කැබිනට් එකක් තියෙනවා. මුදල් ඇමති ඉන්නවනම් විරුද්ධ පක්ෂේ මුදල් ඇමති කෙනෙක් ඉන්නවා නිලන්වලත්. එයා තමයි අරයාගේ වැඩ බලන්නේ. එදොත් නම් මෙයා දන්නේ අරයාගෙන් අනුමත වුණොත් විතරයි රට පිළිගන්නේ. එනිසායි බජට් එක දැම්මම පස්සේ විරුද්ධ පක්ෂේ ඉන්න එක නා විරුද්ධ වුණොත් ගිබේ. තියාගෙන් ලැබෙන ෆීඩ්බැක් එක හරි වටිනවා. ඒ නිසා මේ වැරදි එකක්වත් ලෝකෙට ඕන නැති දේවල් නෙමෙයි. මේ වැරදි එකක්ම වෙන්නේ අපටමයි. හැබැයි ඒකෙන් පණිවිඩය ගන්න දන්නවනම් මේකට සාපේක්ෂවයි සම්මාතතිය සම්මා සමාධිය මේ දෙකෙන් මිච්ඡා සතියට වෛර කරන එක නන කවදාකවත් මම කියනවා සම්මා සතිය ඇති කරගන්න බෑ. ඒක ගන්න යන්න එපා. එන වෙලාවෙ discreetly discriminately delimited කරලා අවබෝධ කරගන්න. එතකොට පේනවා විඥානෙට නටන්න බෑ කියලා. නැත්තම් අපි මේ ඉන්න සමාධිය හුඟක් වෙලාට මිච්ඡා සමාධිය ඉන්නේ අපි. ඒක අභියෝග කරන්න. අවතක්සේරු කරන්න. ඔළුව ඔල්ලන්න නිකන් තේරුණා වගේ නිකන්. ස්වාමීන් වහන්සේ අවසරයි. මට දැනගන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන් භාවනා කරගෙන යනකොට සිද්ධ වෙන ඒවා මේවා ප්‍රත්‍යක්ෂයෙන්ද වෙන්නේ නැත්නම් මූල ධර්මයෙන්ද වෙන්නේ කියලා කොහොමද දන්නේ? මේක බහුලීගත කරන්නේ මේ කියපු එකම තමයි. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඇහැ ඉදිරිපිට කියන එක. ප්‍රතිඅක්ක අක්ක කියන්නේ ඇහැට. අස්පනා පිට කියලා කියන්නේ. අස්පනා පිට වෙනවනම් ලක්ෂයක් බැලුවත් ඒක එහෙමමයි. මවාපෑමක් නම් දෙවිනි සැරේ ඒක කරන්න බෑ. ඒ නිසා යට කියන හරි මේක හොඳයි ආයශරයක් ඔක් ගෙනත් පෙන්න. ආයශරයක් ගෙනත් පෙන්න. මායාව කරන්න බෑ. මායාව බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක ඒ විලාම විකුණ ගන්න දඟලනවායි මනස. එතකොටම දැනගන්න ඕනේ මේකේ බොරු මිනික යන්නේ බොරු යන්නේ කියලා. මේ චිත්තාමේ ඥාන ඒ විලාවෙදීම බඩු විකුණන්න හදනවා. ඒ කියන්නේ මිනිහා දුවදුව බඩු විකුණන එකනේ. ඒ සේරි වාණිජ කෙනෙක්. ෂොප් එකක් තියාන කරන මනුස්සට එහෙම කරන්න බෑනේ. බඩු අරගෙන ආපහු යන්න පුළුවන් නේ. අර මනුස්සයා ළඟට බෑ. ඒ මනුස්සයා බඩු වික මිනිහා ගියා. ආයේ නෑ රෙස්පොන්සිබිලිටි. ඒ වගේ තමයි මායාකාරී දේවල්. ඒ වගේ තියෙනවා මේ තදියම කියලා එකක් තියෙන්නේ. තදියම. ඒ කියන්නේ ටෙන්ෂන් එක වෙලා තියෙන අද ලෝකෙ තදියමනේ තියෙන්නේ. දැන් ඔය මං ඇමරිකාට යන දවසේ මොකද්ද හොඳ කම්පියුටර් එකක් කියලා දානවා. මිනිස්සු පොලිමේ මුළු රෑ හිටියනේ. ඒගොල්ල කියනවා හදිසි වෙන දෙයක් නෑ මේක මේ වර්ෂන් එක හිත අලුත් වෙන්න පුළුවන් කියලා. පුදුමාකාර තදියමක් තියෙනවා. ඒ ධාර උණු උණුවේ ගිහිල්ලා ගන්න ඕනේ. මේ අලුත් කාර් හැදුවට පස්සේ මිනිස්සුන්ට පුදුමාකාර තදියමක් තියෙනවා. ඒක ගන්න. ඉතින් මේ වට බේත් තියෙනවා මේ පිස්සංග පිස්සුද. පිස්සු. තදියම් වෙන්න ඕනේ නෑ. ටිකක් හීල් බත් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔතියෙපන් ආයසරයක් ගන්න තියදී බත් කරපන් ආයසරයක් කරන බෙත්නම් බලයන්. මොකද හදිසි. ඕනම කෙනෙකුට කියන්නේ බුදුන් වහන්සේ හැම වැඩකම තුන් සැරයක් තියෙනවා. බුද්ධ සන්නංගච්ඡාමි, ဒုတိယ බුද්ධ සන්නංගච්ඡාමි, තတိယ බුද්ධ සන්නංගච්ඡාමි.
පළවෙනි සැරේම කිනුට ඔන්න බුදුන් මල් මෙන්න මං ගියා කියලා යනවනම් ආපලයන්. අපි වෙලා තියෙන්නේ මේ හදිසි තදියන් වලට අහු වෙලා තියෙන විශේෂ ධර්ම කණ්ඩායම්. පුදුම විදිහට මේ තදියමට පුරුදු වෙලා තිනවා. එහෙ තිනවා මේ මේක්ම හදිසි ඔය වේද මේ විකුණන බඩුවට ලහිපිට කියලා දාලා තියෙනවා. ලහිපිට මේ බඩුව තිනවා දැන් ගන්නවනම් ගන්න. ලහිපිට. හදිසි ඔය තදියමේනේ අපි මේ පුදුමාකාර ඊටබඳ වැදපැත්තෙන් පත්තු කරන්නේ. ඒක නිසා මායාවට එන්න ආරින්. මායාව අඳුරන්නේ නැතුව සත්‍ය අඳුරන්න බෑ. මායාව ආපුවම මේ පෙන්න්නේ කීගාසරේ වෙන එක. ඒක තව එකක්. ඒ නිසා අනුපස්සනා කියන වචනේ මායාවත් එක්ක බෑ. අනුපස්සන කියන්නේ නැවත නැවත ඒ අනුම බැලීම. 1 2 3. ඒ නිසා ආනාපානෙම නැවත නැවත බලනකොට ඒ ක්‍රමික වෙනසක් වෙනවා. අර වගේ විශාල ශීඝ්‍රම ඉන්ද්‍රජාල නැහැ. ඉන්ද්‍රජාල වෙනවනම් අපි කියන ගුඩයි, ගුප්තයි විද්‍යානුකූල නැහැ. අනුපස්සනා කරන්න බෑ. හරි මම ආරියෝ concept and reality කියන පොත කියවන්න ඥානන්ද සංසගේ සංකල්ප සහ යථාර්ථය කියලා මේ ළඟදී සිංහලට දැම්මා. මේ මේ යුගයේ ලියවිලා නැහැ එච්චර වටන එකක්. concept එකේ බොහොම cheap paper තමයි. ඈ? ඔව්. ඒ සිංහල එකක් තියෙනද? සිංහල එකක් තියෙන. අරගෙන කියලා බලන්න ඒකේ subject එකට එන්නම පිටි 33ක් යනවා. ප්‍රපංච කියන වචනේ හරි අඳුනලා දෙන්න විශාල පසුබිමක් ඇතුව කියලා දෙනවා. අපි වාසනාවන්තයි ඒ වගේ ස්වාමීන් වහන්සලා මේ කාලේ ඇවිල්ලා මේ මායාවයි එහෙම නැත්නම් යථාර්ථයයි කියන එක පෙන්වන්න මේ මුළු ලෝකෙම මුළු මායාවක් තියෙන. මම අපේ මැත්තේ. නිකන් ගහපාදී වත්ටි. උදේට කියන මායාව පැවට කරන එක නැවද නැද්ද බලපන්. ඒ කියන්නේ විද්‍යාව කියලා කියන්නේ රිපීටබල් වෙන්න ඕනේ. Any person should have the same result. ඒ කියන්නේ විද්‍යාව ඕක බුදුරජාණන් සිතම කියලා දුන්නේ. නැවත නැවත කරලා බලන්න. තේරුණාද? තේරුණා වගේ. දැන් නෑ වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි ඒක නිසා දැන් තියෙන මෙතන ඉන්න පහම අපි 6 වෙනකම් වෙලා තියෙනවා. 6. 6. නෑ 6 ඉඳලා තියෙනවා. මොකක්ද වයර් මාරුවෙලා. එතකොට අපිට මේ අතරමැද සක්මන් දෙකයි පරියන්ක දෙකයි පරියන්කු කරනවා. අපි ඒක නිසා විනාඩි දෙකක් තියෙනවනේ. එනිසා විනාඩි 45 වේ දෙකක් කරමු. දැන් විනාඩි 45 සක්මන් කරනවා. ඊට පස්සේ විනාශය භාවනා කරලා තව ඉතුරු වෙන විනාඩි ගන්න අපි ධර්ම දේශනාවට ඉස්සෙල්ලා සක්මන් කරනවා. එනිසා අපි මෙතන ඉඳලා දැන් තියෙන්නේ අපේ වෙලාව 3:10යි. එනිසා 3:55ට අපි වාඩි වෙනවා. එතන විනාඩි 45ක් භාවනා කරලා ඊට ටික සක්මනින් පස්සේ බණ ටික තියෙනවා. හොඳයි. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අපේ ධර්ම සාකච්ඡා නිමා මෙතනින් සටහන්